අයිබවන් සුබ සන්ධ්‍යාවක් අප සුහදානම් වෙන්නේ ඉරිතා සිතනෙ තසපුුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ඉරිදා සිතන තසපුට ගෞරව නමස්කාර පූර්ක වාරාධනා කලාා, බෙලිහුල් ඔය සීල සමාහිතා ආරණ්‍ය සේනාසනවාසී පූචනීය බලගුඩ රාධ ස්වාමින්හන්සේට. උහාසේව ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් පිළිගෙන, නිරිදාාසිත්න ැසපුයේ පළමුුව ධර්මාණු ශාසනාව ශ්‍රවණය කරන්නට ඔබ සූදානම් වෙන්නේ එුතුම් ධර්මාණු ශාසනාවපය වැැත්වීමට අපේ පූජනය බලංකුඩ රාධ ස්වාමිහන්සේට ඇරයොම් කරනවා. අවසරයේ ස්වාමින් වහස සාධහෝ සාධහෝ ස්වාධෝ සමන්තාචක්ක වාලේ සූ අත්ත්‍රගචජන්තුදේවතා. සද්ධම්මංමනිරජස්ස සුනන්තු සග්‍යමුुක්හෙදම් धම්මස්සවෙනෙ කාලු අයංभදන්තා धම්මස්සවෙනෙ කාලු අයං भදන්තා धම්මස්ස වනෙ කාලු අයං भදන්තා මහකාරුනිිකං නාතංියසාගෙර පාරගුන් වන්දේ නිපුන ගම්भිර විචිතත්‍රණයදේසනං වි්ජාචරන සම්පන්නායේනනීයන්තිලෝකතෝ வந்த தමුතang දම සම සබුද්ධ pujiang silagunaුණ சpanනටitoමග පලේ සுයෝ வந்த அறிිය සhangang punnyahéang අனுතrang kuම සතවෙත පතලනැන සෞ පදරුත හෙලිකල ලොවටසෙත නිතරනමදිම් මනිඳු සරනත ලංකර සසරහිම් දුරකර කෙලෙසන් බියගිම් සිදුකල යුතුතුම් වඳිම් නවලෝ තුරා සදහම් කිසි කෙනෙකුන් පමණ නොකලකි ගුණැති අපමන සත හට පිලිසරණ වඳිම් අදරින් අරි සගගන සාධූ সাধुসাধु නमතස්සে ভাগවෙতो আহাতो සम्্මා සम्බුद ধাස්्य නমතස්සে ভাগවෙতो আহাতो සम्্මා සम्্බुद ধাස්्यে, නමුතස්ස භගවතුූ අරහතු සම්මා සම්බුද්දස්ස කතංච භික්හවේभික්හු විදනා සු වීදනානු පස්සීවිහෙරති ඉදභිහවේभික්හු සුखංවාවීදනං වේදියමානු සුखංවේදනං වේදයාමීති පජානාති දුක්හංවාවේදනං වේදියමානු දුක්හංවේදනං වේදියමීති පජානාති අදුක්හම සුखංවාවේදනං වේදියමානු අදුක්හම සුखංවේදනං වේඩයාමීති පජානාතිති අතිභූජනීය මහාසංඝරත්නයින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනිී බුදුරජාණන් වහන්සේගේ හදවතින් පැනනැගුණ අමාධාරාවක් වන අමාධර්මය ශ්‍රවනය කරන්නට සිතපාදවාගෙන සිටින හැම දෙනාටම නිදුක් නිරෝගෙසුව වේවා කායික මානසික සැනසීම වේවා හැම දෙනාගේ ජීවිතවලට තුනරුවන් වහන්සේලගේ සූවිසි අනන්තමහා ගුණ බලයෙන් පිහිටක් පිළිසරනක් වේවා කියල මම පළමුකොට ආශිරුවාද කරනවා ප්‍රාර්ථනා කරනවා අපි කාටත් ඇති එකම පිහිට බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ පමණයි සංසාර ගමනේ අනේක වාරවල අනේක දුක්විඳිමින් පැමිණි ඔබටමට අසිරිමත් ලෙස දුර්ලභලෙස මේ බුද්ධ සාසනය මුණගැසුුණ. පනුසලෝකෙට ආපු යුගයක බුදුසසුනක් ලබාගැනීම හරි අමාරු දුර්ලභ දෙයක් බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. මොනතරං අපහාස වුනත් දුර්ලභ වුනත් අපට ඒ භාග්‍ය ලැබීම පිළිබඳ හැම දෙනාම සතුටට පත්වෙන්නට ඕන ඉස්සිස්සෙල්ලාම හේතුව තමයි. අපලදභාග්‍යයේ වටිනාක මහදුුනාගැනීම තුළ අපට එයින් ඉමහත් ප්‍රයෝජනයක් ආනිසංසයක් ජීවිතේයට එක තුගරගන්න ලැබෙනවා. ලැබිච්ච මිනිස් ජීවිතේ බහොමතාවකාලිකයි. වැඩි කාලයකට ආයුසේ අපට හිමිවෙලානෑ. මානව වංසකත්හාාවේ ඉතිහාසේ පරීක්ෂා කිරීමේදී. අවුරුදු දහස්ගණනින් දස දහස් ගණනින් ලක්ෂගණනින් ජීවත් වූ මිනිසුන් මේ මහපොළොව මත එදා ජීවත් වනාා හැබැයි ක්‍රමානුකූලභ මිනිසුන්ගේ අධ්‍යාචාරයන් හේතුවෙන්ම ආයුෂයෙන් වරණයෙන් සැබබල ප්‍රඥාවන්ගෙන් මිනිස් මනස පිරිහී ගියා එ පිරිහිෑ මේ අගග කෙලබරට බගේ ඇවිල්ල තමයි දැන් අපි මේ ජීවත් වෙන්නේ වරදු පනා කැටහැත්තෑාවකට සීමිත වූ බොහමස්වල්ප ජීවිතයක් ආයුෂය පිරිහිලා වරණය සැප බල ප්‍රඥා ගුණනුවන පිරිහිච්ච යුගයක තමයි අපි මේ ජීවත්යෙන්නේෙ පුරාකෘතම විශාල පිනකට සම්මා සම්බුද්ධ ශාසනය නෙමැති උතුම් දායාද අපට හිමිවෙච්ච නිසා මෙ පමණකින් හෝ අපි මේ ජීවිතයේ උතුම් ගුණටික රැකගෙන ඉන්නට වාසනාව ලැබුවා යම් විදධියකින් අපට ඒ උතුම් බුදුසුන මුණ ගැසුනෙ නැත්නම් අපි මේ වෙනකොට මුෘුග සං්ඥාවන්ගෙන් යුක්ත මෘුගාචාරඇති පිරිසක් වෙලා හමාරයි ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසායි අපේ මේ සීලයි අපට ලැබුණේ භාග්‍යවතුන්නාස නිසාමයි යම්බඳු සම්මාධිට්ටියක් වේනම් ඒ අපට ලැබුණේ කරුණා සහගත මෙත්තා සහගත මුදිතා සහගතනෙක් කම්මසිත අදහස් මාලාව අපට ලැබුණි නැත්තන් එෙක් හම්ම සංකල්පනාපට ලැබුණි බුදුරජාණන් වහන්සේ නිසා. සම්මාවාචා සම්මා කම්මන්තයන් අපට කියාදුන්නේ ඒතුන්ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේ. යහපත්තුූ වීරයත් අයපත් වූ වීරය තෝරාදෙමින් සම්මා සතිය සම්මා සමාධිය වඩන ආකාරයේ තෝරා පහදා දුන්නෙත් ඒ මහාගෞතම බුදුරජාණන් වහන්සේ. පොටින්ම කිව්වත් දන්හැන්දක් පූජා කරන්නට සිල්ගුණයක් රැකගන්නට පිනක් දහමක් රැස්කරගන්නට අපායි නොවැටීන්නට සුගතියක උපදින්නට නිවන්න්නමාවෙන් සැනසෙන්න්නට මග කියයාදුන්නේ භාග්‍යබත් බුදුරජාණන් වහන්සේ. ඒ උතුම් සම්බුද්ධ ශාසනය මුනනු ගැවුණනානම් මේ කිසිවක් ගැන අපි දන්න නෑ. ඒ නම් අන්ද හන්ද වෙලාමේලෝකේ බොහෝ දෙනා ගිලගෙන තියෙන මිත්‍යා දුෘෂ්ටික අදහස් මාලාවකට අපිත් හසුවෙලා අන්දකාරයෙන් අන්දකාරයට දුවන පිරිසක් වගේ මිනිස්ලෝකයෙන් සතර අපායට යන්නට මග පෑදන්නට තිබුණා හැබැයි අපි හැම දෙනාගේ වාසනාවකට මේ මොහොත්තේදී ඉමහත්ම පිළිසරණක් අපවිත ලැබී තියෙනවා බුදුරජාණන් වහන්සේ ග්‍යමාධරමයෙන් ඒ කාරණය ගැන හොඳට හිතුුවොත් මෙනනි කොත් සැබවින්ම ඒ කාරණය අවබෝධ කරගත්වොත් මේ ලැබිච්ච මිනිස් ජීවිතයෙන් ඉමහත්ම පිළිසරණ ළබන්නට අපිහෙමදිනාටම භාග්‍යය දැන්නූදවෙලයිතියෙන්න්නේ. එව දෙෙසා තමයි මේ අමා ධරමය ඔබට කියා දෙන්නේ. ස්්‍රද්ාාවෙන් අසන්නත් සිත්හි තබා ධරාගන්නත් ඇසූ සිතූ ධරාගත්ධරමය ජීවිතයට ගල්පගන්නත්. ීට වඩා හොඳ නිමේශයක් ඒ කියලා හිත අන්නට අමාරුයි එනිසාපින්වත් හැම දෙනාම මේ කියා දෙෙන දහම් කරුණු ජීවිතයට ගලපාගෙන එමගින් දහම් සුවවිඳින්නට සැදී පැහැදී කටයුතු කරන්න කියලා බොහොම මෛත්‍රියෙන් ආරාධනා කරනවා අද සිද්නෙත් අසපුව තුළින් මේ හෙන දහම් කරුණු ධර්මදාානයක් ලෙස ඔබ වෙත ලබා දෙන්නට අටයුතු සිද්ධ කලේ අමරිකාවේ ලාස්වේ ගාස්සුනුවරවාසය කරන සුමිත්‍රා කළුතුොට මහත්මිය බොම පින්බර අරමුණු සිදත්්ධි තබාගෙනයි මේ උතුම් ධර්මදානය ලබා දෙන්නේ. එතුමියගේ පින්බර පැතුම් පුරපසමෝරණ සඳමඩලක් වගේෂ්ඨ වේවා කියල අපි ආශිද්වාද කරනවා. පසුගේ වැඩසටහන් මාලාවේදී දේශනා කරන්නටය දුනේ සතිිපට්ඨාන භහබනාමාර්ගයට, අදාළබන කායානු පස්සනා සටිපට්හාන භාවනාවයි. කරමස්ථාන දා හතරකින් සමලංකෘත ඒ භාවනා මාර්ගයේ ගැන යම්බඳ විවරණයක් සිද්ධ කලා ශ්‍රාවක ඔබ ශ්‍රද්ධාවින් ඒ ගැන අසාවිමසා දැනගත්තා. අද අපි කියා දෙන්නේ සාක්‍යතා කරන්නේ සතර සචිපට්ඨානයේ දෙබන සචිපට්හානයවත් වේදනානු පස්සනාව පිළිබඳවයි. තංච භික්කවේ භික්කු වේදනාසු වේදනානු පස්සී විහරති ඉදභික්කවේ භික්කු සුහංවා වේදනං වේදයමානු සුංවේදනං වේදයාමිති පජානාති ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ වේදනානු පස්සන සතිපටහාන භාවනාව මහාකරුණාවෙන් අපට දේශනා කළා. මහනනි මේ සාාසනයේ ශ්‍රාභකයා ආරම්මන රසය අනුභාවකිරීම නම් වූ, අරම්මණ රස අනුභවකිරීමේ ස්වභාවේ නම්මු වේදනාවකරි ඒ වේදනාවන් අනුව බලමින් වාසේ කරනවා කියන්නේ කොහොමදේ දේ සිද්ධවෙන්නේ කතංච භික්කවේ භික්කු ේදනාසු වේදනානු පසි විහරති. ඉඩභික්කවේ භික්කු මහනිමේ සාසහි භික්ෂුවනැත්තන් ශ්‍රාවකයා සුखංවා වේදනං වේදියමානු සුකංවේදනං වේදයාමිති පජානාති. සැපවේදනාවක් විඳින වෙලාබේ සැපවේදනාවක් විඳිමින් සිටියේදී සැපවේදනාවක් විඳිනවා කියලා දැනගන්නෝ නුවනින් දැනගන්නවා දුක්හංවා වේදනං වේදියමානු දුක්හංවේදනංවේදයාමීහිති පජානාති දුක්වේදනාවක් විඳින වෙලාවේ දුක්වේදනාවක් විඳිනවා කියල නුවනින් දැනගන්නවා අදුක්හම සුක්හංවා වේදනං වේදියමානු සැපත්නොවූ දුකත් දුකටත් අයිතිනො වූ අදුක්ඛම සුක වේදනාවක් විඳිනකොට අදුක්හම සුඛෙවත් උපේක්ෂා වේදනාවක් විඳිනවා කියලා දැනගන්නවා. ඔය විදිර තමයි මේ වේදනානු පසන සතිපට්හාන භාවනාව ආරම්භ වන්නේ ඊළඟට භාග්‍යවතුන්හස වදාාරන සාමිසංවා සුඛං වේදනම් වේදයමානු සාමිසන් සුඛං වේදනම් වේදයාමිති පජානාාති. සාමිස වූ සුඛවේදනාවක් විඳින කල්හි, සාමිස වූ සුකවේදනාවක් විිදිනවා කෙල දැනගන්නවා නිරාමිස වූ සකවේදනාවක් විිදිියදි. එලෙසිින්ම දනගන්නවා. එවගේම සාමිස වූ දුක්වේදනාවක් විදිින කල්ලිත්, සාමිස වූ දුක්වේදනාවක් විිදිිනවා කියෙ නුවනින් දැනගන්නවා නිරාමිස වූ දුක්වේදනාවක් විදිනොට මේ මිඳදිින්නේෙ නිරාමිස දුක්වේදනාවක් එය කල දැනගන්නවා. ඒවගේම සාමිස වූ අදුක්කම සුකවේදනාවක් විදිින කල්ලි. එවගේම, නිරාමිස වූවා දුක්කම සුක වේදනාවක් විදින කල්ලිත් එලෙසින්ම ඒකාරණය දැනගන්න වනත්තං අවබෝධ කර ගන්නවා. තිං ඔයි විදිහ රජත් අංවා වේදනාසු වේදනානු පස්සේබියරති අදී වශයෙන් මේ වේදනානු පසනා සතිපට්හාානයේදී බදුරජාණන් වහන්සේ වේදනාවේ ප්‍රභේදයන්. දක්වා වදාරමින් ආකාර නවයකින්. වේදනානු පස්සනා සතිපට්හාන භාවනාව ස්වාමීන් වහන්ස ලෞ් දෙසා භික්ෂුණින් වු දෙෙසා. ගී ශ්‍රාවකයන් වු දෙෙසා ඉමහත්ම කරුණාවකින් දේශනාකොට වදාලා. සුකය එමනැත්තං සොම්නස වශයෙන් මේ කයටයට එමනැත්තම් මේ සිතට යම්බඳු සුවපහසවක් දැනෙනවනං ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප සාත මහිරි ස්වභාවයක් දැනෙනවනං ඒ දට තමයි සුකවේදනාවය කියලා කියනනි ආරම්මන රසය අනුභවකිරීමේ ලක්ෂණේනි වේදනාවය ලක්ෂණය ඉති නෙබඳු සුකවේදනාවක් දැනකොට සැපවේදනාවක් දනෙනවා කියල මෙනෙහි කරන ඇතිමි මෙනෙහි කිරීමේ අර්ථය කුමක්ද. කියනකාරණය තබ දුරටත් මේ උතු මුදාාර ධරමේ තුළ බුදුරජාණන් භාවි දේශනා කරනවා. සාමා්‍ය අපි ගත්තුවතිං උඩුකුරව සයනය කරන පුංචි දරුවකොට වනත් තන පුඩුව උරා කිරිබොනකොට ඒ ඒ හොඳයි එක සැපයි. ඒ ආස්වාදයක් තියෙනවා කියල යම්බඳු දැනීමක් ඇතිවෙනවා ඒකැනේ කිරිපෝනකොට නොහඩායින්නේ නමු මේ භාමනාවයේ දෙන බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයා ශ්‍රාවකයාටත් අර ලදරුවාට යම්බඳු දැනීමක් දැනනවන. එහා සමාන වූ දැනීමක් නෙමෙයි ඇතිවෙන්නේ භාවනානුයෝගි පුද්ගලයාගේ දැනීම අන්‍යහූ දැනීමක් සාමාන්‍යෙන් ගත්තුන් දැනීම් වශයෙන් පුංචි කිරිසපය ගුටයි සාමා්‍ය පුදගලය ගුටයි. ුසගින්න ඉන්න වෙලාවක යම්බඳු ආහාරයක් කුසට ඇතුළලු නහම. සැපවේදනාවක් දැයනවා ඒ ේදනාවක් දැනකොට දෙදනාගේම යම්බඳු දුක්වේදනාවක් වඋුණාන ඒ දුක්වේදනාව නැතිවෙනයන්නු සැපවේදනාවක් ඇතිවෙන. ඒ අවබෝධයයේ ඒ දෙදෙනට තියෙනව නමුත් මේ උතුම් භාවනාමාර්ග තුළ වේදනා පිළිබඳු ඇතිවන අවබෝධයේඒ බන්ඳු ප්‍රාථමික අවබෝධයක් නෙවෙේ. ඒ අවබෝධයන් අතර ඉතාාවවිස ආහල පරතරයක් වෙනසක් තියෙනවා. පොජ දරුවේ කුසගන්න හඬන වෙලාවක කිරිදියෙන් තොළග තෙමුවට පස්සේ. සගනි සසින්දිලයි අනකොටේ දරුවා නොහඬා ඉන්නේ යම්බඳ සැපවේදනාවක් දනිච්ච නිසානේ හැඩීම වැලපීම රෝධනය ඇතිබෙන දුක්වියදනාමුල් කරගෙන ඒ ප්‍රකටකාරණයක්. අන්නේ වගේ මේ සැපවේදනාව කියනදේ පුංචි දරුවටත් ඒවගිම මහල්ලාටත් කොයි කාටත්දනෙනව හැබැ ඒ වේදනාවීම දැනුනට ඒ වේදනාව හටගන්න විදිිය ඒ වේදනාව නිරුද්ධ වෙලායන් හැටි ඒ වේදනාවේ ලක්ෂණ රසපච්චු පට්ඨාන පදට්ඥාන මේ කාරනාගැන අයට අවබෝධයක් නෑ. මේ සටිපට්හාන භාවනාව කරන ශ්‍රාාවකයා, වේදනාව කොහොමද හටගන්නේ, වේදනාව කාගේද වේදනාව විදිින්න කවුද වේදනාව අක්මුල් මොනවද, මික නාමයක් දරූපයක් ද ආදී වශයෙන් හොඳට විමසාබල නොමේ තුළ සිද්ධ වන දේ. ඉතින් බොහෝ දෙනා ලෝකේ වේදනාවක් සපවේදනාවක් විඳින කොටහරි දුක්වේදනාවක් විඳින කොටහාරි. මමයි මේ සපවේදනාව දින්නේ මමයි මේ දුක්වේදනාාව විඳින්නේ කියලා. රදිවිතයට ගන්නවාන එතකොට, මම මගේ කියනම ආත්මී හැසිරීම ආත්ම සංඥාවද වුණ වෙනවා හැබැයි මේ අමා ධර්මියයට අන්ුව මෙහි කරද්දීමේ සුखවේදනාවවේවා දුක්වේදනාාවවේවා මුොහොත්තකින් නැතිවෙලා මුහොත්තකින් නැතිවෙලා යන ස්වභාවයක්ය කලා අවබෝධ කරගන්නවා. හැයි ඒ අවබෝධය නැත්තායම් කිසි කෙනෙකුට එයාහිතනවා එදා සැප දුක්විඳපු මමමයි අදත් මේ සැප දුක්විඳින්නේ කියලා. ආත්මිය වශයෙන් මම මගේ කියන හැඟීමෙන් ඒ වේදනාව පරාමර්ෂණය කරනවා. එතකොට නිත්‍ය සංඥා විපරියාසයෙන් ඒ ශරාවකයම් මුලාබට පත්වෙනවා. එතකොටේ වැරදි හැඟීමහින්ද සත්වයකිඉන්නවා කියලා මම කියල කෙනෙක් ඉන්නවා කියලා. වර්දවා තදින්ම අල්ලා ගන්නා අදහස ඒ සංඥාවට කියරනවා සංඥා විපරියාසය කියලා. එතකොට වේදනාව මම මගේ කියල පරාමර්ෂණය කරකොට. සංඥාවිපරියාසයේ ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. මකක්ද සැබවින්ම නාමරූප පරම්පරාවක් නමුත් සත්ව පුද්ගල ආධ්‍යාසයක් ඒපුදගලට ඇතිවෙනවා සත්‍ය වශයෙන් ඇති දෙයක් පිළිබඳව සත්‍ය වශයෙන් ඇතැයි කෙනෙහැඟීම පහළ වෙනකොට සංඥාවිපරියාසයක් එයා ගඇතිවෙන්නේ. ඉතින් ස්වේදනානු පස්සනා සතිපට්හානී පුහුණු නොකරපුගෙනකුට හෝසයින් සඥාවිපරියාශයක් තම ඇතිවෙන්නේ සාමාන්‍ය ලෝක ඒ වේදනා පිළිබඳව ඇතිවර දැන ගැනීම වේදනාන් පස්සනා සතිපට්ටහානයක් වෙන්නේෙ නෑ. එතනින් කරමස්ථානයක් සිද්ධ වෙන්න ඒ තුළෙක්කෝ හිනාව එක්කො හැඩීම් එ වගේ චරිියාවන් ප්‍රකටගරමින් ඒ වේදනාවට මුහුණ දෙනව හැර. එතනින් එයා වේදනාවේ සමුදය හෝ වේදනාවේවයහෝ වේදනාවේ හටගැනීම් ලක්ෂණ හෝ ඒකි සිවක්. ඕට දැකීමේ භාගීමමි වන්නේ නෑ මොකද වේදනානු පස්සනා භාවනාව හුරු කරලා නැතිනිසා හැබැයි මේ වේදනානු පස්සනා සතිපට්හාන භාවනාව පුොරුදු කරන ශ්‍රාවකයා නොකඩවාම යම්බඳු සුකවේදනාවක් උපදිනවනන්ගේ උපදිනවාරයක් පාසා ඒ සුකවේදනනා පිළිබඳව ලක්ෂණ වසයෙන් ඒ කෘත්ති වශයෙන් ඒ සුකවේදනාව හඳුනාගන්නවා එබගේ ඒ ඒ ආරම්මනාන රූපීව මේ සුකවේදනාව හටගෙන නැති වෙලා යනවා කියලා නුවනින් අවබෝධ කරගන්නවා. එතකොට මේ වේදනා පිළිබඳව ආත්මිය සංඥා මේ වේදනාව කියන පුද්ගලෙක් ේදාව කියන්නේෙ මමයි වේදනාව ගැන මගේ ආත්මයයි කියලා ඒ වේදනා පිළිබඳව සන්තති භාව ප්‍රඥපතිය ඒ කියන්නේ වේදනාව කියන්නේ දීර්ග කාලීනව යම් විදධියකට පවතින දෙයක්ය කියලා ගන්නවා නම් අන්නකට කියනවා සන්තති ප්‍රඥාපතියෙන් වැසයාම කියලා. හැබැයි මේ වේදනාව ආරම්මන ඊළඟට වස්තුූ කර්ම ආදිය මුල් කරගෙන හට ගන්නවා කියලා දැනගත්හම එයාට සන්තති ප්‍රඥපතිය දුරකරගන්නට අවස්ථාවල ැබිෙනවා සන්තති ප්‍රඥප්තිය කියන්නේ මේ වේදනාව කියන එකක්. එක දෙයක් කියල ස්වේදනාව සමස්තය ගණයක් ලෙස සමස්තය ගන්නවනං සමස්තයම වේදධනා පුද්ගලයෙක් මම මගේ ආත්ම ක කියලගන්නවනවාා එකට ගෙන සන්තති ප්‍රඥපති. සන්තතියෙන් වැසී යාම සන්තතින් මෝහණයකි. සන්තතියෙන් මුලාබීමය කියලා. ඇයිදැන් අපි මීට අවුරුදු පහකට දහයකට ලනුත්. දෙකෙන් ලස්සන රූප බල සප වේදනා ලැබ වා න් දෙක හි බ්දදා සැපවේදන ලබවා. අදත් ේදේ සිද්දගරන මීට අවරදු ගානකට ගලින් ්‍රස ිදඳ ප ෑමක්කදී ඇති වෙච් සැපවේදනාව අද ර දදිි ඇතිව කො හිතනවා. ල ච්ච ේදනමයි ස පවේදනාවමයි මියදත් ලබෙන්නේ කියලා. නමුත් වස්තු ආරමන අනුව, ඒ ක්ෂනහි හටගෙන ඒක්ෂණහි නැතිවෙලා යන්න නාම සභාවයක් මේ වේදනාව කියනාව බෝධී. ඒ ඇතිවෙන්නේන අනේ මැතිවෙන්නත ආන්නේේ කාරණයට ගෙනවා සන්තති ප්‍රඥප්තිය තුළ මුලාවීම කියලා. මේ විදියට වේදනාව හටගෙන නිරුද්දවෙලා යන ස්වභාවයක් මේ නාම ධරමයක් සිතත් එක් හටගන්නේ සිතත්ඒ එක සහජාතකට හටගන්නවා සිත යම් හොතක නිරුදධව නේවෙලාව නිරුද්ධවෙලා යනවා. සිතයම් අරමුණක් ගෙන නම් මේ වේදනාව හටගන්නේ වේදනාව අරමුණත් ඒය බයි. ඒබගේ තයම්. ක්ෂුාදී වස්තුව කනං හටගන්න මේ වේදනාවත් හටගනය ඇසරු කරගෙනමයි කියලා මේ විද්දියට ඒක උප්පාද ඒක නිරෝධ ඒ කාලම්භන ඒකවත්තුක කියන සතර ලක්ෂණයන්ගේ සතර සම්ප්‍රයෝග ලක්ෂණයන්ගෙන් යුක්ත නාම ධරමයක් මේ වේදනාව කියන කාරණය. මේ සතිපට්හාන භාවනාව යෙදෙන ශ්‍රාාවකයා විසින් මනාව තේරුම් ගන්නවා. එතකොට කෞද මේ වේදනාව විදිින්නේ කෝවේදයති විදින කෙනෙක් ඉන්නවාද කියන මෙන්නෙ මේ ප්‍රශ්න වලට, ඒ ශ්‍රාවකයා විසින් මොහොඳට පිළිතුරූපදවාගන්නවා. විදින කෙනෙක් නෑ අලුතෙන් අලුත්තෙන් ඇතිවෙලා නැතිව යන වේදනා නැමැති ධර්මතා සමූහයක් නැත්තං නාම ධරම සමූහයක් ඇති බව නුවනින් අවබෝධ කරගනතර සමූහයක් කිවෙේ වේදනා සන්තතියට වේදනා පිළිබඳව සමූහෙෙන්. ේදනාාව කියෙ චෛතසික ධර්මයක්න පස්ස වේදනා සංඥා චේතනාකාගතා ජීවිතන්ද්‍රී මනුසිකාර කෙනීමේ චෛතසික ධර්ම හත සෑම සිතක් හාම සහජාතුව පහළ වෙනවා. ඉති නිසා සරවචිත්ත සාධාරණ ගණයේ චෛදසකයක්තමයි වේදනාව ඉතිං ඒ වේදනාව කෞද විඳින්නේ මේ වේදනාව හටගන්නේ කොහොමද ඒවගේම මේ වේදනාවේ මූලෙ කුමක් ාදී වශයේ නියෝගාාව චරයාාවවිසින් භහාවනානුයෝගිය විසින් මනාව විමසාබලන කොටයි. එයාට වේදනා පිළිබඳව යතහාාව ස්වභාවය අවබෝධ වන්නේ. කස්ස වේදනාකාගේ වේදනාවක්දකාගේ විඳීමක්දනත්තං වේදනාවට අයිතිකායෙක්න්නවද මෙන්න මේ ප්‍රශ්නයට අනුව ඒයෝගාවචරවිමසා බලද්දී අලුතෙන් අලුතෙන්. නැවත නැවත හටගන්නා හටගෙන නිරුද්ධවෙලා යන්න මේ වේදනා චෛරිසකයක් තියෙනම චෛතසික මාත්‍රයක් තියෙනම ඒ විඳීමට අයිතිකාරයෙක් මෙක මගේ වේදනාව කෙල එහෙම කියන්න පුළුවන් ස්වභාවයක් නෑ කියලා පැහැදිලිබම කාලයක් තිස්සේ මේ වේදනාාවන්නුව බලනකොට ඒස්රාවකයාට වැටයෙන වකින් කාරණාව වේදනා. කවර කරුණකින්ද මේ විඳී ඇතිවෙන්නේ කියලා ඒශ්‍රාවක නැමතත්විමසනකොට යහපත් වූ ඉෂ්ටාර්මුණු ලැබීම නිසා සැපවේදනාව පහළ වෙනවා. අනිිෂ්ටාර්මුණු ැබීම නිසා දුක්වේදනා පාළ වෙන ආදී වශයෙන් වේදනාව හටගන්නෙ මොන කාරණයෙන්ද කියන එකත් ආසන් වසයෙන් ශ්‍රාවකයා තෝරාගන්නවා. වත්හුන් ආරම්මනංකත්වා වේදනා වේදියතීති සල්ලක් ගෙන්තෝ, ඒස සුකං වේදනං වේඩයාමීති පජානාතීති වේදිතබ්බෝ කියලයි අර්ථකතාාවි ඒ කාරණය විස්තර කරන්නේ. වේදනාව පිහිටා ඇති ස්ථානය ව රූපාදිෂ්ට අරමුණ අරමුණු කරගෙන. වේදනාව විඩී නැත්තං වේදනාව ඇතිවේ කියලා මෙන මේ කාරණය. භාවනාවේ නුවනින් සලකාබලන භාවනානයෝගයා සැපවේදනාවක් විදින කල්ලී සැපවේදනාවක් විඳනවා කියලා. දැන ගන්න ඔය කාරණය එලෙසින් කාලයක් තිස එ පහුණු කරනකොට වේදනාවේ ස්වභාවය. එහි ඇතිම් මහිරිසාත ස්වභාවයක් රළු පරලු ස්භාවයක්. හි ඇති මධ්‍යහච ස්භාවයක්ත් හොදට පරිග්‍රහාණය කරන්නට යෝගාාවචරයාට අවස්ථාව ඇතිවන ඇතින් දැන් ඉසල්ලාමකතා කරන්නේ සුඛං වේදනං වේදයාමිති පජානාතිකෙන කාරණය සුකවේදනාව කියනකොට ඔබට බහෝසයයින් හුරුයි මේ සිතගතපිනා යන මීහිසාත ස්වභාවයකින් යම්බඳු අරමුණ කරසේ විඳනවනම් අන්නේ අවස්ථාවයට කියනවා චැපවේදනාවනතන් සුකවේදනාව කළ වේදනාව ප්‍රභේද පහක්තියෙනවා. ෝ නැවේදනාව දෝම නසවේදනාව සුකවේදනාව දුක්හවේදනාවසා අදුක්හම සුඛ නැත්තං උපේක්ෂ වේදනාව කියලා.ඒ සමස්තේෙන් මේ අවස්ථාාවේදී සලකා බලන්නේ වේදනා ත්‍රිත්වයකට සංහා සංග්‍රා කරන ලද වේදනාාවමහිවත් සුකවේදනා දුක්ඛවේදනා දුක්කම සුකවේදනනා කියන මේ වේදනා ත්‍රරිත්වේ. එතකොට හිදී සුකවේදනාව කියන කොට සෝභ නසවේදනාවත් ඒක තුනත්වෙනවා. දුක්කවේදනාව කියනකොට දෝම නසවේදනාවත් ඒ ඇතුළත්වෙනවා? එලෙසින්ම? අදුක්කම සුකවේදනාව. ඒ අතර මධ්‍යස්ථ සවභාවය ලෙස හඳුනා ගන්නවා. තිං ඔයි විදිට සුකවේදනාවක් පහළ වනවාරයක් බාසා මින් මම විඳිනවා කර ස්ුභාවයක් නෙමේ. ඉෂ්ඨකාන් තරමුණක් තියෙනවා. ඒවගේම චක්සුරාදී ප්‍රසාධයක් තියෙනවා? මේ දෙක එකදවීම නිසා පස්සාදී නාම දරමියෝ ගණනාවක් පහල වෙනවා. ඒ ඔේ වේදනාවන මද චෛතසකගේ පාලවනයේ ේදනාවන මද චෛරිසකගේ සෝමනස ස්වභාවට ගෙනව සුකවේදනාව කියලාාන්නය සුක වේදනාවේදිනකොට. සුකං වේදනං වේදයාමීති පජානාතිකව බඳදු සුකවේදනාවක් විදිිඳවා ඒවේදනාවේ අගමයයි මුලමයයි හටගන්නන්නේීමම රුද්ධ වෙන්නමීමයි, මේ වේදනවට තුරුදුන්න මෙන්නම මේ ආරම්මයයි, මේ ේදනවට තුරදුන් වස්තුවමයයි ආදීවාශසිෙන්ඒ මස්තය අවබෝධ කරගනිීමින්. වේදනාව හා හඳුනාගැනීමයි සුඛං වේදනං වේදයාමිති පජානාතයේ කියලා බුදුරජාණන්වාහ ප්‍රදේශනා කල් ඊළඟට දුක්හං වේදනං වේදයමානෝ දුක්කං වේදනං වේදයාමිති පජානාතී, දුක්ක හෙමනැත්තන් දෝවනස්සේ. කයටට හෝහෙමනැත්තන් සිතට. ඇගෙන දෙෙන දුක දුගිත ස්වභාාවේයටට කිය නොත් දුක්වේදනාව කියලා නො එෙක් වචනවලින්ගේ දුක්වේදනාව හඳුන්න්න පුළුවන්නේ පරිදෙනව කියන්නේ කැක්කුම දැවිල්ල උණුසුම් වෙනවා රත්වෙනවා. ඒගේ හිරි වැැටෙනවා ඇවිලල්ල ඇතිවෙනවා ැසිල්ල ඇතිවෙනවා විහේසයි මේ කොයි නමකින් කිව්වත් ඒ අදහස් කරනි දුක්වේදනාව. එතකොට ඉතින් මේ මොනමාකාරයකින් හෝ ඇතිවෙන්නේ දුක්වේදනාවන එතකොට දුක්වේදනාවක් ඇතිවනාාට පස්සේ, දුක්වේදනාවක් ඇතිවෙනවා කියලා දුක්වේදනාවක් ඇතිවනා කියලා ඒශ්‍රාවකය හොඳයට මිනිී කරනවා. එතකොට කාහික වූ දුක්වේදනාවනි අපිියව කත්තා කළි ඊනගට, ങ ോ് കോ ോ പ ന്ന ് ്ത ി സോക്ക വ ത കല කිില. හ സത ുക ് ശങ ോ ന തി വവ ുක් വേදനාව വേවා. ඒේදනාස් භාව චෛතසික ධර්මයක්නේ ඉතින් එබන්ඳු දුක්වේදනාවක් ඇති වනාා දැගේ දුක්වේදනාවේ වෙලාේ පතිනව දුක්වේදනාවේ නිමත්තමයයි දුක්වදන තතින හට ගත්තිික දුක්වේදනාව හොද ම කරනවා දක හටග හට දුක්ේදනාව නිරද්දවෙලායාය හැටි හොඳොට මේ කනකොට රම්මනාන රූපීව වස්තු අනු සාරීමේ දුක්වේදනාව හටගන්න හැටි එ රුද්දවෙලායායන් හැටත් ස්්‍රාවකයා අට දග ගණලැබෙනවා. ඒේ දනාව දුක්වේදනාව තුළත් මම කියලහෝ මගේ කියලා හෝ. සව පුද්ගල ආත්මිය වසියෙන් පරාමර්ශණය කරන දෙයක් නෑ කියලා. අවබෝධ කර ගනන්නේ අවබෝධයයි. මේ වේදනානු පස්සන සතිපට්ටහානයේ අරමුණ බවට පත්වෙනි. ඒ අවබෝධය පිණිස තමයි මේ වේදනානු පස්සෙන පදිපට්හානයේ බුදුරජාණන් වහන්සේ දේශනාකට බදාාරන්න ඒ ළඟටඩ උපේක්ෂාබේදනවත් දුකුත්න්න වූ සැපුන්න වූ මධ්‍යස්ත සුභාවේ. ඉතා පහසුවෙන් තමයි වටහා ගන්න වෙන ඥානින් වටහා ගැනීම ය ඉතා පහසු කාරයක් නෙමි මොකද සැපවේදනා දුක්වේදනා දෙක මහෝදනාට ප්‍රකටයි. හැබැම මේ මධ්‍යස්ථ සවභහමේ එලෙස් එලෙසින් පහසුවෙන් අවබෝධ කරගන්නට අමාරුයි. එනිසා අදුක්හම සුකාපන දුුද්දීපන අන්දකාරාව අභිබොහුතා.සා සුකදුකානං අපගමේ, සාතාසාත පටිකේප වසේන මජ්්‍යත්තාකාර මූතා, අදුක්හම සුකා වේදනාති නයතෝ ගන්හන් අසපාකටා හෝතයේ කියලා. ඔය සක්ක ප්ඥ සෝත්‍රාර්ථකතාව තුළ විස්තර කරනවා ඉතින් ඒ අනුව ගත්තහම. ඉතින් එහි අර්ථය අනුව සලකාබලනකොට සුකදු කියන වේදනා දෙක මුහොම ප්‍රකටය නිසා ඒදක පැහැදිලි ලෙසම මේ මේ කර ගන්නට පුළවන්ශ්‍රාවකයට ඇබැ උපේක්ෂ වේදනාව අන්දකාරයක් වගේ. ආන්දකාරයේ පවත්නා අවස්තුවක් වගේ ඉතා අප්‍රගටයි. එනිසා එඒ භහාවනාමී ඥානයෙන් දැන ගැනීම ඉතා දුකසේ කළ යුත්තක් නමුත් කරන්න බැරිකමක් නෑ එනිසා සුකවේදනාවත් දුක්වේදනාවක් කියන දෙකම ඉවත් වෙලා ගියාට පස්සි ඇතිවන්නා වූ යම් පහසුවටත් අයිතිනවන පහසුවටත් අයිති නොවන මධ්‍යස්ථ වූ සුභාවේ උපේක්ෂා බේදනාවය කියලා අවබෝධ කර ගන්නවා. උපමාවකින් කිවෝතිං අපිීතමකු දඩයම් කල්ලා ජීවත්වෙන මවෙද්දක්කින්නව කියලා ඉතින්ගේ මූ වැද්දා මුවකුගේ පසු පස හම්බාගෙන යනොහමනැත්තා මුවකුගේ පාසලකුණු අනුව පිටු පසින් යනවා යනකොට ඒ මවා ඇවිදගෙන ගිය පාසලකුණ එකන්න එක නිර්රීක්ෂණය කරමි නොහුගේ කුර සටහන් පොවේ සටහන් වී ඇතියාකාරය ඒම ඇවිදගෙන යනකොට ගල්තලාවක් විසාාල ශෛලමය තලාවක් හම්බවෙනවා. ඉතින් අන්නේ ගල්තලාව උට මුව නැගල තියෙනව කියලා හුට පයෙන ැයි ගල්තලාවී පාසලකුණුන. ැයි ගතලාාවේ හා පැත්ත ගිල්ල බලනවාද පැත්තට ගිල්ල බලො ුට පේනේ මවා හැල ගහිල්ල තයෙනවා යම් තැනකින්. ගල්තලාාවෙන් ඉවතට එතකු ඩායීමමත් පහසටහන් අම්බේනවා ආනේගේ මවා ගල්තලාට ඇවි නැවිල තේනීමේ පැත්තතිෙන් මවා ගල්තලාෙන් හැල ගිහිලතතිනීමේ පැත්තෙන් කියලලා ඒ ද්ද දන ගන්නවාගේ ගල්තලාාවට ඇතුල්ලු පැත්ති ඇති පාසලකුණු වගේ මේ සුකවේදනාව කියලා සුකවේදනාවේ උත්පත්තිය ප්‍රකට ගරගන හටගැනී ප්‍රගටරගන්නවා. ඉහා පැත්තේ ඇති පහසලකුණු වගේ දුක්වේදනාවේ හට ගැනීම ඇතන් දුක්වේදන ප්‍රකට කරගන්නවා එතකොට ඒ මවා මේ පැත්තෙන්ගල් තලාවට නගල එයා පැත්තෙන් බැලගියා. එතකොට අතරකාලේ තුළ පාෆටා නම්භ වෙන්න නමුත් හෝ අවබෝධ කරගන්නවා මේ ගල්තලාබේ මේ ප්‍රදේශ තුළ වෙලා මේ ප්‍රදේශෙන් හැලගියා කළ ආන්නේ වගේ සුකදුක්වේදනා දෙක ඉවත්ව ගියාට පස්සේ ඒත් දෙකටම අයිති නොූ මැදහත් ආකාරයෙන් පදනාවේදනාව උපේක්ෂා වේදනාවයේ කියලා මුරුග පද වලංජනනයායට අනුවමෙනහි කරලා යෝගාවචර අවබෝධ කර ගණය තොට උපේක්ෂ වේදනාව යම් බඳවාකාරයකින් නුවනින් ප්‍රකට කර ගණට අවස්ථාව ලැබෙනවා. එවුනත් මේ උපේක්ෂ වේදනාව ගැන කතා කරද්දිී උපේක්ෂා වේදනාව අප්‍රකටයි කළ කිව්වට මේ භාාවනාවේදෙන යෝගාාවජරයායටට නොබෝ කලකින් ඒ උපේක්ෂාවේදනාව හඳනාගන්න ලැබෙනවා. ක්ෂණ ුවනක් තියන යෝගාවචරයෙකුටනං උපේක්ෂාබේදනා විතා ඉක්මනින් පරිග්‍රහණය කරන්නට පොළුවන්. තිේක්ෂන් නුවනක් නොතිබොනත් උනන්දුවෙන් භාාවනාවේ දෙන්න සතිපටහන භාවනාවේ දෙන ශ්‍රාවකයාට ඒ ඒ බේදනාවන් අනුව මෙිහි කරමින් කල්ගෙවද්දී සපවේදනාව දුක්වේදනාව ප්‍රකටව ඕලාරකව වැටහෙනවා. එසේ නොවැටහෙන තත්ත්වය හදුක්කම සුකවේදනාවයිකළ මෙිහි කරගන ලබෙනවා. ඇති මීදී වැදගත්වෙන්න පින්වතුනි මේ භහාවනාවේ පුහුණුවයි. වේදනාව අවබෝධ කරගන්නට වේදනාව අනුව බලමින් වාසය කරන්නට ඔබ ඒ සදහා කටයතු කරන්න ටඕන සැපවේදනාවක් ඇතිවේඩිය සැපවේදාවක් ඇ වෙලා තියන ොහ තේදදිද සැපවේදනාවක් ඇතිවනාකට මේ වස්තුවාආරම්ම මුල්ලන වස්තුවාආරම්මය නිරුද්ධවෙලායායනකොටද සැපවේදනාව නිරුද්ධවෙලායායනම. දුක්වේදනාවත් එහෙමයි. අදී වශයෙන් හේතු වශයෙන් පලවශයෙන් මේක නිරීක්ෂණය කරගන යන කොටයි. වේදනාන පස්සනාව ්‍රති පට්ඨානි සම්පාදනය වන්නේ. හිෙද ආරම්භ යේද තාගතයන්ු හැප දේශනා කරනවා සුකං වේදනංතු වේදයාමානු සකං ේදනවේදයා මිති පජානාත්, සපවේදනාවක් වවෙද සපවේදනාවක් විදිෙනනවා කියල විශේෂෙන් නුවින් දනගන්නවා. නුවනින් දැනගනීමේ සාමාන දැනගැනීම වෙනස මුලින්ම කිව්වනේ පපුජ දරුවෙකුගේ කුසගින්න්න ඉදිරයේ මවක වින් කිටි පවනකොට හඩිල් නැතිවෙන ස පවේදනාවක් දැන නිසා. ඇැබ ඒ දනීමන්නේ එබන්ඳ ඌූ දනීමක් නෙමෙයි මේ වේදන පසන පති පට්හ නයද. තාගතයන් වස බලාපොරොත්තු වන්නේ නැත්තං දේශනා කරන්නේ. විශේෂඥානයක් පජානාති නුවලින් නිරීක්ෂණය කළ බලනවා. මේ වේදනාව කියෙන ස්වභාාවයට සමස්ත සත්තු වන්සේම ඇලි ගැඩී ගිජ වී මුසපත්වී සමෝසරණ කරගෙන නින්නේ. එදවට ඒ වේදනාවේ ස්වභාවේ නොදන්න නිසානි වේ දුක් ඒහි සුකම් පත්ධඇති දුකට පත්වෙච්චගෙන දුක්වේදනාවෙන් පිඩිතගෙන සැපයක් බලාපොරොත්වෙනවා. සුක්හි භෝ.Pී යඇති ැවේදනාවෙන් කළගැවන කෙන තමත් සැපයක්මැ බලාපොරොත් වෙන්නේ. ඉතින් එනිසා එහෙම ස්භාවයක තමයි මේ සත්ව වර්ගයා පසු වෙන්නේ. ඉතින් මේ වේදනාවය ඇති ස්භාව පෙන්වා දීමම් ශයෙන් මෙතන සත්ව පුද්ගල ස්භාවයක් නෑ හතු නිසා හටගන ේතුනි නැතින්වේ නිුද්ධවෙලා යන ධර්ම ස්භයක් මෙතැන තියෙන්න කියේලා බුදුරජාණන් වහන්ස. ඔබට මේ උතු මුදාාර භහවන මාර්ගින් හඳන්වා දෙෙනවා. එත ඩ අවිද්‍යාව නැද වෙලා විද්‍යාව පහල වෙනවා ඥානාලෝකගේ පහල වෙනවා. ඳ න්න යන් ගොඩ නග වනම් පදාානයන් ගොඩනගවානම්. ඒව නැතිෙන්න්නට ඒ ේදනාවේ යතහා සවභාාව අවබෝධ කර ගැනීමම් හේතු වෙනම. සැපියට වාවෙලා මුලාවෙලා මොනතරන් සත්‍යය පව කරනවාද. දුක පත් ස ේදන ම ගොඩේ මො තරම් පව කරනවාද. ්‍යයා ෂ පත්වනවාද. තින් ේද බෝධ ගරගත්තාම. ඒසියේලූ මිත්යා අදහස්වුවින් මාර්ගයන්ගේෙන් ඉවත ටැවිල්ලා. යහපත්තු සමාධි් එේ පහිටලා වේදනාවේ නිස්සරණයහිවත් නිවන පිණිස කටයුතු කරන්න ලැබෙන. ඉතින් ඒ කාරණය තමයි මේ වේදනානු පස්සනක් ්‍රති පට්හානේදී තතාාගතයන්වාස වදාාරන්නේ. ඉළඟට සාමිසංවා සුකං වේදනංවේදියමානු සාමිසන් සුකං වේදනං වේඩයාමිති පජානාති නිරාමිසංවා සුකං වේදන වේදියයමානු නිරාමිසන් සුකං වේදනං වේද්‍යාමිති පජානාත් කියලා මේ විදියට මේ සුකවේදනාවේ ්‍රභේද දෙකක් බුදුරජාණන්වාභ දේශනා කන්නවා සාමිස සුखවේදනාව නිරාමිස සුखවේදනාව සාමිස සුකවේදනාව කියල කියන කුමක්ද. පංචකාමරසය ආස්වාධනය කිරීම් හා සම්බන්ධ වූ සුකවේදනාවට කියනවා සාමිස සුකවේදනාව කියලා එතකොට කාමරසය වූ පරශය සම්දරසය ගන්ධ රසේ රසරසය පොට්හ රසමේ විදිට, කාමරසේ හා සම්බන්ධ වූ ුකවේදනාවක් මිඳිනවන අන්න එකට කියෙන සාමිස සුකවේදනාවක්. ආමිස සහිතයි සසාමස සුකවේදනාවක්. පංචකාමරස ආස්වාධනය හා සම්බන්ධනුව යම් බඳු සැපවේදනාවක් විදිඳනවන. අනකට කියෙනවා නිරාමිස සුකවේදනාවක් විිඳිනවා කියලා. සාමිස සුකේ ගැන කතා කරදන්නේ තමන්ත අාවශ්‍ය කරන තමං ආදරය කරන තමන් 1 ටබන තමන්ගේ 1ටබුවෙන් තම ල කරගන්න අ සැමියන්දtu. ඒවගේ ඇඳුම් පැළඳුම් රණ්ඩෙදී මසුකාාවනු කෑමඹීම වරග ඇත්තස් ගව ආදී පසු සම්පත් ඒ වගේම මැනික් මුතු වගේ දේ බල් යානවාහන මේ ආදී බාහිරවස්තු. ඒවගේම තමන්ගේ ශරීරය තුළ පවතින රූපය ඉරඟට ඇස ඒවගේ ඇස කණනාසේ ආදී මේ ඉන්ද්‍රය දධරම එවගේම චක්කු විඤඥා ආදේ නාම ධරම. අදි වශයෙන් නාම රූප අභ්‍යන්තරය පවද්‍ය නාම රූප ධරම. හේතු කරගෙන ඇතිවන්නා ඌූ යම් සතුටක් සොම්නසක් වේෙනං අනකට කියෙනන සාමිස සුකය කියලා. ඒකට මන්නේ ගේහ සිත සෝමනස්සය කියලා කියන්නේ කාමරසය. කාමරසය ඒ ඇසුරු කරගෙන එය පීටා පවතින කාමරසය ඒ ඇසුරු කරගෙන කාමවස්තුූන් මුල්කරගෙන පවතින සතුට සම්න්නස අන්නේේ සන්තෝ සේෙන් තමයි කියනීමමතන සාමිස සුකයය කියලා. එතුර මේ සාමිස සුකේයට හටගන්නට හේතුවන්න්නමනවද ලස්සනේ වගේම සිත් ඇතගන්න සුලෝනුන්ට ප්‍රිය කරන්න. අඹු සැමි ආදී ගත් අඹු සැමියන්දුවාදරුව නාදී වශයෙන් වන කාමවස්තුූන්. ඒමවස්තුූන්ගෙන් සතුට වෙන වෙලාවෙේ ඒතුළින් ලබන රූපාදි අරමුණවනුසාරයෙන් තමයි මේ සාමිස සුක ඇතිවෙන්නේ. සිත ප්‍රබුද්ධ කරවන සිත නලවන මීහිරටපත් කරන යම් බඳු රූප දැකීමෙන් ඇසීමෙන් යම්බඳදු රූප දැකීමෙන් යම් බඳු ශබ්දඇැසීමෙන්. ඉළඟට ස්වාමි භාරයා ආදිී කාමවස්තුූන් කෙරෙයි සතුටුුවෙනකොට, ඔුන්ගේ ර පවුන්ගේ බ් ආදි අරමුණු කරගෙන මේ සාමිස සුකවේදනාව හටගන්නවා. එතකොට ඒ විදියට යෝගාාවචරයා මේේ සාමිස සුකවේදනාව හටගන්න ආකාරය හොඳට මෙනහි කරනවා. එතකට වර්තමානය තුළ සාමිස සුකවේදනාව කටගන්නට මේ බස්තුමේ ආරම්මණයන් හේතුවෙන වගේ අතීතේති යම්බඳ සාමිස ූ සුකවේදනාවක් කටගත්තන මව්වතමය මුල්ලූුණේ. ඒවගේ අනාගතී හටගන්නමන යම්බඳ සාමිස වූ සැපයක් සැපවේදනාව ඒ සැපවේදනාවට මුල්වන්නේත් මේ කාමවස්තුූන් මයි කියලා ඒ ෝගාවචරය නැත්තං භාවනානුයෝගියයා නුවනින් විමසාවබෝධ කරගන්නවා. තින් ෙමව බෝධරගනමින් සාම සංවාසු හංවේදනං වේදයමාන සාම සසු හංවේදනං ේදයාමේති පජානති. අර කියපු පංචකාම වස්තුූන් හා හූ සැපවේදනාවක් මිනිිද්දී එබඳු සපවේදනාවක් මේ ම දින්නන්නේෙ ක කිය ලාව බෝධ කරගන්නවා. හිද අදහස් කරන්නෙ මේ කාමයන් ඇසුරු කරමින් කාම වස්තුූන් මුල් කරගෙන ලබන සපවදන ලබන්න කියනෙ කහෙමනේ ගීගේ දරක ඉන්න කෙනනක්නම් පංචකාමෙන් යුක්ත වනි වාස කරන්නේ ඔහුටන් මේ සති පටठාන ගල්පගන්න පාය. අයතාව නොවූ. යත්හාාව ආකාරයෙන් ලැබන පංචකාමයන්තයෙන් වන්නේේ ආන්නෙ පංචකාමය ඇැසරු කරද අම්බඳ සපවේදනාවක් ලැබෙනවන. එහිදී ඒෝගාවචරයයා යස්ශ්‍රාවකය එලෙසින් මෙැහි කරන. මේ සැපවේදනාව ලැබෙන්නේ මේ පංචකාමය ඇසුරු කරගෙනයි. කිය එක අවබෝධ කරගන්න. සෑම විටකම මේමේදනාවේ ඇති ස්වභාවය අවබෝධ කරගැනීමයි. දුජාණන් වහන්සේ මේ වදාලොඋතු මාර්ගය අරමුණ. ඒ අවබෝධ කර ගැනීම අපේක්ෂාව තමයි, විඳින්නේෙ මම වේදනාව මම වේදනා වටගන්න මා තුල මාතුල තමයි වේදනාමතින් ආදී වශයෙන් වේදනාව පිළිබඳව හටගන්නා මිත්‍ය ග්‍රහානය මිත්‍ය දෘෂ්ටිය නැතිකිරීමයි, මෙලෙසින් වේදනාව අවබෝධ කර ගැනීමේ අරමමුන්. ඒ කාරණෙ හොඳවට සීිය තබාගන්න. ති නොයි විදියට? සාමිස සුකයක් කියෙනක දැන් ඔබට වැටහෙන්න්නටඕනි සාමි සුකයක කියැන් මේේ පංචකාමය හා නිශරිිත වූ සැපවේදනාව කියර. ඉළඟට නිරාමිස සුකය. නිරාමිසංවා සුකං වේදනං වේදමාරු නිරාමිසන් සුකං වේදනක් වේඩයාමිති පජානාතිගෙන නිළඟෙන බදාාරන්නේ. ඒ අහරණයේ භාග්‍යතුනාවේ දේශනා කනවා රූපාණන්තුවේව අනිච්චතං විදිතුවා විපරිනාමං විරාගං නිරෝධං පුබ්බේචේව රූපා ඒ අරහිත සබබේතේරූපා අනිච්චා දුක්හා විපරිනනාම දම්මාත ඒමීතන් යත්හා බෘතන් සම්පජඥායේ පස්සතෝ උප්ජති සෝමනස්සං යන් ඒව රූපන් සස්ෝමනසං ඉදං මුච්චති නෙක් හම්ම සිතන් ස්ෝමනස්සං සලාහිතනවි භංගසූ ත්‍රේදී. වර්ණාහිතන සංඛ්‍යාත වර්තමාන රූපයාගේ අනිත්‍ය බාව ප්‍රකෘති ස්වභාවය අත්හැරල පෙරලෙන බව කැඩෙන බිඳන බව නිරුද්ධවෙලාලයන්න බාව. දැනගෙන? ෙැ රූපයො න් පවත් පයො නාග රූපවන ේ ලත් ස හට රුද් නවා කියලා නිරුද්දවී අර් අනි්‍ය. එනිසාත් දුකයි අනාත්මයි කියලා පෙරලෙන ස භාවෙන් යුක් යි කියෙල මේ රූපය පිළිබඳු විදර්ශනා ඥානින් ඇතිසැටෙන් දක්නා පුද්ගලයාට යම් බඳු සත්‍යාවබෝධය නිසා සොමනසක් ඇතිවෙනවන ආන සෝමනස්සටගේ නමකක්ද. නිරාමිස වූ සුවය නිරාමිසන් සුඛං ේදනම් නිරාමිසවහ සුකවේදනාව කියලා ඇතකොටේ කාරණය තවතුරටත් විස්තර වසයෙන් සලකා බලදී මේ චක්සුරදී. දවාර හයට චක්කු සෝතගාන ජිව්වාකායමන කියන මේ දවාර හයට නොයෙක් ආකාරය අරමුණු සයිවදෑරුම් නොයෙක් ආකාරය අරමුණු පැමිණෙදකොට නොකඩවාම අරමුණු හටගන්නා ආකාරය නිරුද්ධබන ආකාරය නුවනින් විමසනිසා බලමින් ඒශ්‍රාවක්‍ය වාසය කරද්ද ඒ සබදෑරුම් ආරම්මණයන්ගේ ඇතිවීම නැතිබීම මේ අනුව සිත් පරම්පරාව ඇතිවීම නැතිවීම එයනුව ේදනා පරම්පරාාව ඇතිවීම නැතිවීම ප්‍රත්‍යක්ෂ කොට හඳුනාගන්නවා දැනගන්න ඇතකොට ආරම්මණයන්ගේ අනි්‍යාක හොඳදට අවබෝධ වෙන ඒත් සමඟම දුක්කාකාරය අනාත්මාකාරය හොඳයට අවබෝධ වෙනකොට. අතීත ඌදරූපාදි අරමුණත් මෙහෙමයි නිරුද්ධවෙලාගේ අනාගතවරූපාද අරමුණුත් මෙහෙමයි කියලා. අනිත්‍ය වූ දුක්කූ පෙල්ලෙන වභාවෙන් යුක්කයි මේේ නාමරුප බරම්පරාව කියලා දෙැන ගන්නකොට අප්‍රමාණ සතුට කදමත ඇති වෙන. ආනෙ සතුටට කියනවා නිරාමිස සුකය කියලා. එතුකටම නිරාමිස සුකය පංචකාම සුකය හා මුහුවන්නේ නෑ. නිරාමිස සුකේ ඇතිවන්නේ විදර්ශනා භාභනාවින්. සමත භාාවනාව වෙනුත් නිරාමිසුකයෙන් කොටසක් ඇතිවෙනවා. නිාමිස සුකේ උපරිමේ ඇති වන්නේ විදර්ශනා භාවනාව තුළලදී. ඒකනි බුදුරජාණන්මහමේ දේශනා කරන්නේ යත්තෝ යතෝ විපස්සති කන්දානං උද අබ්‍යයං ලබති පීති පාමොජජං අමතන්තා විජානතන් කියලා විස්කන්ධයන්ගේ හටගැනීම නිරුද්ධම මෙනය කරන වාරයක් පාසා. එය අවබෝධවෙෙන් අවබෝධ වෙන්න. ලබති පීති පාමොද්ජං හෝ ම මේ නාමරූපයන්ගේ. සත්තේ සුම්හාාව්‍ය අවබෝධ කරගත්තා කෙන සතුටක් ඇතිවෙන අ සතුර දමයි නිරාමිස සුකය කල කියන් ඒකටම තමෙන්නෙක් හම්ම සිත සෝමනස්සය කියනෙ ඇතුර එබඳු සුකවේදනාවක් ඇටතිවේදි පබා භහවනාළු යෝගයා එබඳ සුකවේදනාවක් ඇතිවන කලබෙන කරන එබඳදු සුකවේදනාවක් ඇතිවෙලා පැවැදිලා නිුද්ධවවෙදදි යනුවමහි කරන ඒ එකයි නිරාමිසන් සුකං වේදනං වේදයමානු නිරාමිසන් සුකං වේදනං වේඩයාමීති පජානාතී කල වදාල බලන්න මොුණ තරම් අවබෝධයකටද ශ්‍රාවකයාාව කැඳාගෙනයන්නේ බුදුරජාණන් වහන්ස වින්. මේ කියන නිරාමිස සතුට. උද අ්බේ ඥානයේ පහළවීමේදී පට නිතාම් දියුණු වෙනවත් තද බල සතුටක් බවට පත්වෙනවා. එතුට ඒ සතුට පවා ආධානය කරන්න නෑ ඒ සතුට පවා පාධානය කරන්න ඒ සතුට පවා අවමෝදෙන්යුක්තව හඳුනාගන්නවා. ඒකයි මේ වේදනානු පස්සනාවේ අරමුණ වන්නේ. පිංහතුනි මේ වේදනානු පස්සනා සති පට්ානයමත්තු නෙයි. සතිපට්ටහාන භාවනා මාර්ගේම සමස්ත ශ්‍රාවකයාට අවසානි ஒருරුම කරන්නේ නිරාමිස සතුටක් ශ්‍රාවකයා ලංකරන්නේ අප්‍රමාන සතුටු සාගරේකට තින් එනිසා කිසිත් දාක මැලිවෙන්නේ පාබිය වන්නේ පා මේ සතිපට්හන භාාවනනාම් සිද්ධ කරන්න. ඔබට මෙතෙක් දැනිලා හඳුනගෙන තියෙන්නේ අහුවෙලා තියෙනෙ මේ කාමවස්තුූන් හා මුහුවවෙච්ච. සතුටක්නේ ඒ සතුට අනුවනි ඔබ කල්පනාරේ ඒ සතු අනුවන ඔබ මුසපත්තුන ඒ සතුර නියෝ ාගගේ කළේ ඒ සතුට ඔබට හඳුනගන්නලබිච සතුට හැබැයිමේ නිරමි සතුට හඳුනගන්න ලබෙනකොට සාමිස සතුටට නිින්දා කරනවා. දීවත ඉදං සාමි සන් සුකං මේ සාමිස සුකයට නිින්දාාබේවා කියලා. ඒ අරමින්ම ස්්‍රාාවකයා නිරාමිස සුකේට ප්‍රිය කරනව හැබැයක උපාදාන ශීර්ෂයෙන් නෙමි. අවබෝධයක් ඇතුව විදර්ශනා භහාවනාව තුළින් ඇතිබන? සිදු ස ම ිය ෙන් යුක්ත යි ඒ ා මිස සුකය ගේ කරානෙක බුදුරජාණන් වහස ගේ කොට දාලා. නිරාමිස සුකේ ලබන්නට ස්්‍රාවකයාාව දිරිමත් කලා. මොකදේ නිරාමිස සුක ලබන මාවත යන තුරුණන. ාමිස සුකේ ලබන්න කවු්වර කෙනෙ කටයුතුගන්නුනගේ ායේ ටෙන්න්නේ නෑ රාමිස සුකේ ොයාගන යන කෙනාට සතඩාපාදුර නෙමෙයි අට සුගති දොර විවරබෙනවා. ෙළලවර ශාන්ත අමා නිමන්දොන විවර වෙනවා ඒ ඉතින් ඇනිසා නිරාමිස සක ,ේ ැප. <tobac> <shared> <tobac> <tobac ra subsaren> <sut> <tobac persifying> කියලයි බුදුරජාණන් වහන්ේ බදාලි. ඊළඟට සාමිසංවා දුක්හං වේදනං වේදයමානෝ. සාමිසන් දුකංවේදනවේද්‍යයාමීති පජානාතය කළ භාගතන් වහසේ බදාලානන්නේ. ආමිස සහිතෝ නැත්තන් සාමිස දුක්වේදනාවක් විදිිනවන. ඒවෙලාවේ බඳ වූ දුක්වේදනාවක් විදිනවා කැ නුවනින් අවබෝධ කර ගන්නවා. එතට කුමක්ද සාමිස දුක්වේදනාව කියන්නේ. යම් පුද්ගලයක් විසින් කැමති වන ලද එමනත්තම් ප්‍රිය කරනලද. තමාට අභශ්‍ය වූ කාමවස්තූන් නොලැබීම ගැන කල්පනා කරනවා. හෙම කල්පනා කැනවට තමන් ගැන අනම අවාසනාවන්ත ගෙනෙක්. ආදී වශයෙන් තමන්ගැ නැතිවෙනවා දුක අසතුටක් පහල වෙනවා. පීඩාවක් ඇතිවෙන මනසරු වදයක් ඇතිවෙනවා. එගේ මතීතේබට මිහිම හිම දේවල්මන දැන්මට මේ දේවල්නෑනි අදී වශයෙන් ඇති වෙනකොට මහ දුක් ඇතිවෙනවා යා කල්පනාක අතේ මට ධන තිබ බඩ මුටු තිබුණ බහෝතනතුර තිබුණ දැමටේවල්න්න අන තුකට ඇතිවන හිතේ වේදෙනවා. ආනවේදනාවටගෙනත් ක්ද සාමිස දුක්වේදනාවය කියලා. තමාට අවශ්‍ය කරන කාම වස්තුූන් නොලැබීම නිසා ඇතිවන අසතුට සිත නරක්වීම කිවත් දුක්වීම කිවත් පසු ැවිල්ල කිවත් හිත යමාරුව කිවත් මොනනමින් හැඳින් නෙව්වත්ඒයි නදහස් කරන්නේ සාමිස දුක්වේදනාවයි. මේ සාමිස දුක්වේදනාවට කියන්නේෙ ගේහපිත දෝම නසවේදනාව කියලා. ති මේගේ හවෙත්ත අදවමන සවේදනනා උපදිින වාර්යයක් පාසා. එබන්ඳු වේදනාවක් මන්ේ මිඳින්නේ කෙළ මෙැනිහි කරනවා. පින්වතුනිම ඕන තරන් හුරුපුරදුවනි. සාමාන ජීවිතය බහුල වෙන්නේම මෙන්න මේ කියන සාමිස දුක්කවේදනා. මිනි සුහඬන්නේ බැලපෙන්නේ දුක්විඳින්නේ සිත්ඇවුලට පත්වෙන්නේ. මෙ සෑමහත්තකව මේ සාමි සහ දුක්වේදනාව ුන් භක්තිවිඳින්. එනිසා සාමි සංවා දුක්ඛං වේදනං ේදියමානු සාමසන් දු හං වේදනං වේඩයාමිති පජානාතීකි නකාරණෙ, බුදුරජාණනන්වා ප දේශනා කලා ඒ. සාමි සහ දුක්වේදනාවනුව බලමින් වාසේ කරන්න කියලා. මුලින්ම බුදුරජාණන්හන්සේ වේදනාවේ ප්‍රියහදතුන. සැපවේදනාව දුක් වේදනාව උපේක්ෂ වේදනාව කෙලා දේශනා කරලා ඒ සැපදුක් උපේක්ෂා කියන වේදනා ත්‍රිත්වේ නැවත සාමිස නිරාමිස ආධි වශයෙන් ප්‍රභිහේදගත කරලා දේශනා කරනවා. බලන්නමි වේදනාවෙන් මුසපත්වේ සත්වයන්ට වේදනාව තුළ මුලාවිිකත්වයන්ට මේ වේදනාව නැමැති සවභහාාවයෙන් අතමි දෙන්නට නැත්තම් මේ වේදන අවබෝධ කරගන්නට මොන තරන්නම් ප්‍රඥාවන්ට තතාාගතයන් වහන්සම මඟ පෙන්නීම කරන්නන්න. ඒ කාරණය තුළ ඔබටඒ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳ. අසීමිත පැහැදිීමක් මියවධාර දේශනානු සාරයේ නැතිවන්නත් ඕන. එඇතගොට සාමිස දුක්වේදනාව කියදදි පංචකාම වස්තුූන් මුල් කරගෙන ඇතිවන දුක්වේදනාව කියලා අවබෝධ කරගත්තාම හරි ආනේ දුක්වේදනාව ඇතිවන හැටක නැතිවලා යන හැටේ ඒේදනාව විිඳන කට බඳදුවේදනාවක් ම මිදින්නේක නුවල් සලකා. අවබෝධ කරගන්න ම විිදින මනමේ මේ තුළල තියෙන්නේ මෙන්න මේ බඳදුු සභයක් නාම ධරමයක්. සාමිස දුක්වේදනාවට හේතුව මේ අරමුණු මේ වස්තු ආදී වශය කෙලා ඒ හට ගැනීම ප්‍රත්ය හොඳවටම හිරවා ඕනම වේදනාවක් ඇතිවෙන්න ම් සිතක් පහලවෙන්න ඕනේ ඇහිත පහලවෙන්න යම්බද අරමුණකවශ්‍යයින එතකොට ඒ අරමුණයි ඒ වගේම සිත පහලබීම සිත පහලවෙන ම්බද වස්තුවක් අවශයයේ වස්තුව කියනෙක චක වස්තු ත වස්තු හමස්වාදී වශයෙන් ඇට මෙන්න මේ ටික ඇසුරගෙන තමයි මේ වේදනාව පහලවෙෙන්. එතකොට ඒකට කරමී සම්බන්ධය කොත්තිේ පුරාකෘත කුසල කර හල කෙනෙකු. ජී විතේ ෂට කාත ප්‍රිය ණ ර ങ ව ැපේ ඇ ව. පුරාකෘත්කුසල කර්ම බහුල කෙනනකොට අකුසල විපාකයනවා එතකට යා හෝසේ ඇසට පෙන ර හම පුර කනටය බ්ද හොම හි ස ඇති වන්නේම දුක් වවිද. ඉතිං ඔයි විදිහට මේ සැප දුක් ේදනා හටගන්නා කාරය ගැන නැවත නවත මෙනි කරන්න පවන මෙිතන සත්වකෝ පුද්ගලයකෝ ම විඳදම කියලහෝ ගන්නන්නේ නැතුව වේදනාව නාමධරමයක් වේදනාාව හටගන්න සිතත් සමග මේ ේදනාව හටගන්න කාරණා හේතුව වන ේදන ප්‍රවේද ප්‍රානශය තුනක් තින සැ දුක් ේක්ෂ ද වශය. ත් නැවත ්‍රිය දබවටත්වෙනවාසාවාමිස නිාමිස වසෙන් මේ විදිට වේදනාව ගැන හොඳ අවබෝධයක් ඇතිකර ගන්නයි මේ මඟ පෙන්වීම බුදුරජාණන් වහන්සි දේශනා කරන්නේ. ඉළඟට නිරාමිස දුක්හ වේදනාව. ම දුක්වේදනාවක නොබට අවබෝධයක්ක් ඇතිව වුණනි නිරාමිස දුක්වේදනාව කියනෙ කුමක්ද. විදර්ශනා භාාවනාව සිද්ධ කරන කෙනෙකුටේ විදර්ශනා භාවනාව සම්බන්ධෙන් උපදින අසතු ටක්නං. ඒ විදර්ශනා භාාවන සම්බන්ධෙන් උපදන අම්බද අ අපතුටක් වේනම් ආනිෙ කටි කරන නිරාමිස දුක්වේදනාව කියලා. උදයක්බේ ඥානේ නැමැති විදර්ශනා. ඥානය උපදවාගෙන බහමනාවේදන යෝගාවචරයා ඒ ඥානය ලැබුවට පස්සේ යා බලාපොරොත්තු වෙනවනන්නේ මාර්ගඵල ප්‍රතිවේදය අමා නිවංසුවය එතකොටයා ඒ විභස්සනාවේ දීවාසය කරන ගොට නිතර හිතේ තියෙන අපේක්ෂාවක් තමයි කවදාද මට මඟඵල නිවන්සුව ලැබෙන්න්නේ කියලා ඉතින් එහෙම බලාපොත්තුව ඉන්න කෙන ගොඩ සහනකාලයක් මහාවනා කළේ වී නමුද එයාට ඇතිවෙන්නේනෑ ඒ බලාපොරොත්ව වන විදියේ මාර්ගඵල ප්‍රතිවේදය ආන එත ගොට යාත් හිතෙනවාන්නේ මට මේ ජීවිතය මග ලබන්න බැරිදූ මම පෙර අවශ්‍ය කරන පින්ම් පුරල නද පරමි පුරල නැද්ද කියන මෙන්න මේ මහිතල ඉතේ කනගාටු ඇති කරගන්නවා එතකොට මෙන්නෙ මේ ඒේ ඇතිවන කනගාටුවට කියනවා නිාමිස දුක්වේදනාව කියලා. නෙක්කම්ම සිත දෝමනස්සය කියලා. එති නිබඳ අවස්ථාවක් ඇතිව එඒත් මේ කරන්නි ට මේ වෙලා ඇත් වෙලාද නිාමිස දුක්වේදනාවක් කියලා ලන්න ඇතිවන ඇතිවන වේදනාව ප්‍රඥාවෙන් දකිනවා. එතකොට මොනවිදිය දුක්කාවත් මොනවිදිය සැපයක්කාවත් ඒකට මුලාවෙන්නේ නැතුව. මනස පවත්වන්න ශ්‍රාවකයාට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ නිරාමිස දුක්වේදනාව ගැන කතා කරද්දේ, මහා සීව ස්වාමීන් වහන්සේගේ කතහාපුවත මොහොම ප්‍රසිද්ධයි. ඒ මහා ස්වාමීන් වහන්සේ අටලොස මහා ගනයකටයත් ්‍යක්‍ෂූන් වහන්සේලාට ත්‍රිපිටක පරිියාප්ති ධරමය උගන්නපු මහා ්‍යක්ත ප්‍රතිබල. ස්වාමින් වහන්සේ නමක් ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ලබාදුන් කර්මස්ථාන භහවනා එගෙනගෙන ඒ ස්වාමීින් වහසේ කියාදුන් බුදු බන ඉගෙනගෙන තිස් දහසක් ස්වාමින්න් වහන්සේලා රහත් භවියට පත්වනා රහතන්වාබන තිස්ථාාවක්ශිෂ්‍යයන් හැබැයි ඒස්වාමින් වහන්සේ තාම මඟපන ලබල තිබුණ නෑ ඉන් එක්තරාශිශ්‍ය ස්වාමන් වහන්සේ නක්ශිෂ්‍යවූ රහතන් වහස නමක් බලනවා මම අරහත්පල විමුක්තියට පත්වෙලායින මගේ ගෘුතුමා කොහොමද බලනකොට පේෙනවා. අනේ මගේ ආචාරයන් වහන්ස අනුන්ට පිහිට වෙනව තමයි. හැබැයි තමන්ට පිහිට කදාගෙන නෑනේ. ඉතින්න්නේ උතුන් වහන්සේට පිහිට වෙන්න ඕන කියලා දවසක්දා අහසින් නැවිල්ල තමන්ගේ ගුරුතුමන් වහන්සේගේ පාපියුම් වන්දනා කරලා? ස්වාමීණි මට දහම් පරයාය ගෙනගන්න වෙලාවක් තියෙනවද කෙලහවඉතින් ඒ ගුරුස්වාමින්න් වහ සසිහවත් මහාසීවස්වාමන්හසක නැවැන්නේ උදේ කාලෙත් මට පහසු දහවල් කාලි ත පහසු රාජචේ කාලිත පාසවිික ලාවක් නෑැකිව සාමීණි පින්ද පාද වඩන්න වෙලා ැයි. පරව ලාබත් බේඩමට ප්‍ර්යක් හන්න. විතක් මාලකේ හිෙවත්. අද දවස ම පින්න්ඩ පාතියන්න කොයි පැත්ත්‍රරදග කල්පන කන්න තැන. එති දවත් මට බැරිද ප්‍රශ්නයක් වි සාදන ගන්න දම් ගඩලුවක් ම සාදනගන්න ඉතින් ඒ ෑම තැනකම ගු සමන් හස කන වැත්න්නේ හැ තැනකම මගින් ප්‍රශ්නහන ඇවිසා ශෂ පරිසක්ක ම ඔයත් න්ට කල්ලතු ගන්න යිති ෙන්නේ දැන් මන්න ඒ අත්තන් ගන්න ඕන හැ ැකම මගේින් ප්‍රශ් විමසනව හම තැකදීමම ම ඕනට ආභශෂ කරන දහම් නුසාස ලබාදනවා.

සැවන්ම රහන්හන්ස ආේ ප්‍රශ්නයක් විමසන්න නෙමේ තමන්ගේ ආචරයන් වහන්සන පහිට වෙන්නනෙ තින්නේෙ උතුමන් වහන්ස ප්‍රකාශ කරනවා ඒ හතන් වහන්ස බන්තේ නැනු මුහං දෝවිත්වා සේනාසනම් පවිසිත්වා තයෝ චත්තාරු පල්ලගේේ උසුමං ගාහ පෙත්වා යෝනිසෝ මනස කාරේ කම්මන් කරුන්තානං ඕකාසං කාලයන භවිතක්්බන්සියා මරනක් ගනම්පින භවිස්්‍යති බන්තේ පලක සදි සත්හ බන්තේ පරසාාවස්යහෝද අත්වනෝ භවිතුන්න සක්කෝත් නමිය තුන්මහකන් අනමෝදනනායත් ෝ ක කියන . හිම ප්‍රකාශ කළලස්වාමීනී මූනටික් සෝද ගෙන සෙනතුුරු ඩැතුල් වෙලා තුන් අතරවාරයක් එරමිණිය ගොතා ගෙන පරයංකයක වාඩි වෙලා ඒ පරයංකේ තුළ විදර්ශනා භහාවනාවක් කරන්නට කාලයක් වෙලාවක් ඔබවහන්සේ ෙන් කරගන ෑනේද හිම වෙන්රගත යුතුයි නේද නුබවහන්සේට මැරෙන්නව තවකාසයක් නෑන ස්වාමේ ඒනිසාමට ඔබහන්සේගේ අනුමෝදනා කතාවෙන් වැඩක් නෑ කියලා අහසරනැගල යන්න ගිය. ඉතින් අන්නේ වෙලාබේ මේ ගුරුසාවාමින්න්හසේ තමන්ගේ ශිෂ රතනය ගැන. දේෂ අතිිකරගත්ෙන ඉගුරුතුමන් වහසේ ධර්මධාරී කෙනෙක්නේ අන්න වෙලාබිහිතනවා මේ නම ආවේ මගින් යමක්කි ගෙන ගණේ මට අවවාදයක්දිලා මට පිහිට වෙන්න අයි කියල හිතල. මේ මහාසීව ස්වාමින්වන්ස පසුදා උදෑසැන පාත්‍ර සිවරු ඇරගෙන, ටිකක් ඇත හුද කලා වනාරණකට බඩම කළ අදමරහත්වෙලා අදමනවා කියලා. නමුත් මේහ මගේයාට ඒස්වාමන් හේදා දවසේ රහත් පල විමමුක්තේයට පත්වෙන බැරිවුණා. ඔබයි තන්න තිස්තාාක් ශිෂ්‍යයාන්ට රහත්වෙන්න්න මඟ පෙන්න පපුතුන් වහන්සේට, කොච්චර අභිමානයක් හිතේතිය නැද කොචර විවාසයක්තිෙන් ඇැද මට මේ රහත්වෙන කියන කමාරයක් නෙමී කියන ඒ අදහස ඇතිවෙනක සාධාරණයි. ඉතින් නමුත් මේ සාමන්හන්සේ මහ දෙකතුනෙකුත් බැරිියුුණ, අවුරුදු දෙකතුනක නුත් බැයවුණා න්හන්සේ ගමන්ත පබ්ාරකින් අරන් නිසේනාසිරයට වැඩම කරලා සෑහින කාලයක් භාවනා කලා. අමුත්ේ ස්වාමන් වහන්සේට, බලාපොරොත්තු, අරහත් පලවිමුක්යේ ලැබුණන, පල්ලමු වස් පවාරණයයාාව ඔන්නහසේ හැඩු කඳුලින් වවස් පවාාරනය කළ ඇයේ මට විශුද්ධි පවාරණයෙන් පවාරනය කරන බැරිවුනාාකි ආන්නේෙ හැඩු කඳුලට තුටුදුන්න්නෙමකද අර කියන නිරාමිස දුක්වේදනාව. භහවනනාමාරගගේ ගමන් කරන ලාපොරොත්තු අරමුණිටු නොවිච්චතන ඇතිවන දුකටයි මෙතන රාමිස දුක්වේදනාව කියලා කියන්. තින් ඔයි ේදියට සෑහින කාලෙයක් මේ ස්වාමින්වාසේ භාාවනනා කලා තින් ඔයි විදිහයට ේුණ කාලයේේ කොච්චරද ගෙනවනං. අවුදු තිහන් ෙවුණ. තිස් වසරක් ගෙවන නමුත්. හත්වයට පත්වන ැවුුණ දැක් හොඳටෝ මික ග හඩනවා ම මෙච්චර උත් සහපත්න නීමට මේ සසරදුකින් අතම දෙන්න බයිදූ කිය. ඉතින් එෙම දවසක්දා හඬා වැල්පෙනවා. ඒසාවාමින්නහාවට හැනවවා තම කවරු හෝකෙනන එක ගහාඩනවා. ඉතින් විමසාබලන මේ මහ කැලකනින්හෙම එක ගහණ්ඩන්න කෙනෙක් මේ කිටුවන. ඉතින් ඒ වාමින්න වීමසනවා කෞුද මෙතන හඬඩාවෙල පෙන්න්නේ කියලා. එදකොට කියනවා ස්වාමීනී ඔබවාහන්සේගේ සක්මන් මළුවේ කෙලබට තියන, සුවිශසාල පුෘක්ෂයට, අධිග්‍රෘ හිත දේපතාාව මයි මයි මේ හඩාවල පෙන්නේ. බන්ඩ අන්න කෙලාහනවා ස්වාමීනී භාවනා කරන නොබවාන්සේ අඩමින් ඉින්වා දැකලා. මමත් මේ අඩුවේ ඇඩීමෙන් මාර්ග පල ලබන්න පුළුවන් කෙන විස්වාසයෙන්. ස්වාමීනී මම් මේ කිග හන්ඩන්නේෙමට මාර්ග ඵලැබේවී කියල් ආනෙ වෙලාවවෙ තෙරුන්වා තේරුන් ගත්ත ම මේ කරන්නේ. හිස් වැඩක් කියලා නුවන මෙහේ බලා තමාට මවවාද කරගනමින්. එම්බා මහා සිවය මේ බලන්නද දෙවුදුවක් පවා ඔබහා සමඟ එිබට බස් කියනවා. මෙසේ කඳුළු වගුරුව වගුරු ඉන්නෙකෝ බට වටින්න්නේනෑ නේද කියලා. අධිෂ්ඨාන සීලීව අවවාද කරමින් ඒ දුක් දෝමනසවේදනාව දුරුකරගෙන සසිවපිරි සැබියා සහිත වරහත් වනා. රහත්වීම පිණිස ගමන් කළ තිස්වසරක් ඇෑමෙන් තමයි, මයාහත් පල ලබනිති නේස්වාමින්න් වහන්සේට. ඒ කාලිය තුළ අම්බඳු දුකක් දැනනාගේ දුක නිරාමිස දුක්වේදනාවක් ලෙසයි සලකන්නේ. ඉතින් මේ විදිහර නිරාමිස දුක්වේදනාවක් ලැබෙන කොට නිරාමිස දුක්වේදනා පිළිබඳව අවබෝධ කරගන්න. ඊළඟට ඉළඟට බදුරජාණාව ප්‍රදේශනා කනු සාමිස අදුක්කම සුකවේදනව සාමි සංවා අදුක්හම සුකම් වේදනං වේඩයමානු සාමිසං අදුක්කම සුකං වේදනං වේදයාමිති පජානාතියක කොහොම අවබෝධ කරගන්නේ. සමත විදර්ශනා භාවනාවක් නොකරන, අන්දබාල ප්‍රතක්ජන කෙනෙකුට, තමන්ගේ ශරීරය තුළින් හෝ ශරීරයෙන් බාහිර පිට හෝ. යම්බඳ ප්‍රිය වූ හෝ අප්‍රිය වූ හෝ නොවු ඒකන්න ප්‍රිය මනාප වෙන්නන්න අප්‍රිය අමනාප වෙන්නෙත්න මධ්‍යහස්ථාරමුණක් ඒ අම්බඳු කාමවස්තුවක් දකින්නට අසන්නට බලන්නට රස ඉස්පර්ශ කරන්නට ලැබුණු අවස්ථාවක ඒ පිළිබඳව විශේෂ සතුටක් ඇතිවෙන්නන්නේ විශේෂ අසතුටක් ඇතිවෙන්නෙන්නේ. ආනි වගේ අවස්ථාවක උපදින විඳීමට කියනවා සාමිස අදුක්කමසුක වේදනාව කෙලේකයන්නේ කාමවස්තුූන් මුල් කරගෙන ඇතිව මධ්‍යස්ථමිදීම. ගේ හැවිතුූ උපේක්ෂාව කියන්නෙන් මේකට අන්‍යානු පේක්ෂාව කියලත් මේ ස්වභාවය හඳුන්වුන මෝහය සමඟ පවන්න උපේක්ෂාව. මෙන මේ පේක්ෂාව විදර්ශන භාාවනවේදෙන් යෝග පුදගලයාටන අර දුරද ඇතිවන්නට බැරිකක්න ති එහ ඇතිවුණට පසේ දැනගැනීම දුස්කරයි ොහම මුත්තේ හඳුනාාගෙන සාම සංවා දුක්කම සකං වේදනක් වේදයමමානු සාම සං අ දුක්කම සකං වේදනං වේදයාමිති පජානති බඳු සවභාවයක් ම දැන්වි දින්නේ කියලා ෙහ අවබෝධ කරගන්නට යෝනිස්ව මර ක හසුවා ගනවවැත් ඒකොට සම්ූර්ණ වෙනවා එහන දැං වබෝධ කරගන්නටන ම සදුක්කම සුක වේදනාව කියන්නේ මේ කාමවස්තුූන් මුල් කරගෙන ඇතිවන්න සැපත් ෝ. දුකත් සැපටයිති නොවන්න දුකත් අහිති නොවන මධ්‍යස්ත ස්භාව, වේදනාවේ මධ්‍යස්ත සස්භාවේ. ඊළඟට නිරාමි ස දුක්කම සුකේදනාව කියන්නේ. දස වැදෑරුම් විදර්ශනාව පක්ලේෂයන් දුරකරට පසසිබ් දුරු කරල්ලා සිත පිරිසුදුතු කරගත් පස්සේ වැටහෙෙන තාක්, පෘපාදී අරමුණු මෙෙහි කිරීමක් පාසසාහ. දැන හඳුනාගන්නා විදර්ශනා ඥානය හා එට යෙදෙන මධ්‍යස්ත විඳීමට කියනවා. නිරාමිසා අදුක්කම සුකවේදනාවය කියලා. එතකොටේ නිරාමිස අදුක්කම සුකවේදනාව වඩාත් ප්‍රකට වෙන්නේ නවමහා විදර්ශන ඥානයන්නේ භංගඥානයේ දියුණු ඌ අවස්ථාවේ පටන්නිඉදිරියයට. එතකොට සංහාරුපෙක්කා ඥානවස්ථාවේදී මේ නිරාමිස අදුක්කම සුකවේදනා විතා හොඳින් ප්‍රකට වෙනවා මෙන්න මේ මැදහත්බීමට කියනෙනවා නිරාමිස අධදුක්කම සුකය කියලා. ඒ කම්ම සිත පේක්ෂාව කියන්නේෙ මේකට ඒ ැවත නැවත මෙහි කරෙමින් අවබෝධ කරගැනීමට නිරාම සංවා දුක්කම සකම් ේදන ේද න රාමි සං දුක් ම සුකම් ේදනං ේද යාමීති ජාතී කියලා. ඉතින් මේ දියට සුඛ දුක්හ පේක්ෂා තුනයි. ඉළඟට සාමිස වූ සුකදුක්ක පේක්ෂා. අයයි නිාමිසු ඌූ සොකදක්කෝපේක්ෂ ඇතුකට නමයයි කියන මෙන මේ නවාකාරයෙන් වේදනාව අනුව බලමින් වාසය කරද්දී. ඒ ආරම්මන රසේ විඳීම නම් වූ වේදනාව අරමුණු කරමින් මෙෙහි කිරීමක් මෙහෙ කිරීමක් පාසා. වේදනාව ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා බව දැන ගැනීම සමුදේ අය දම්මාන පස්සේවා වේදනස විරත්තිගෙන මෙන මේ කාරනාව සම්පූර්ණ වෙන ඊට පෙරමිති අජත්තංවා වේදනාස වේදනාවන පස්සේවේ තමාගේ ජීවිතය සම්බන්ධ. වේදනාව අනුව බලමින් වසේ කිරීම අන්‍ය ජීවිතව මෙැඳ වභාවයක් මයිතිය එන්නෙ කියලා බහිද්ධාව වේදනස වේදනු පස්සේර තිත්තිං වයිවිදියටටම වේදනාවේ ස්වභාව හොඳර, නිරියීක්ෂණය කරමින් වාසේ කරනගොට. අරමුණ හමුවීමෙන් සුකවේදනාව උපදිනවා ඒ ගේ ප්‍රියාරමුණක් කම්බවු නැතතා සුකවේදනාව කපදින්න ප්‍රිය අරමුණක් ම්බවුණු දුක්ේදනාවක් උපදිනවා ඒ හම්බු නැත්ත දුක්ේදනාවක් උපදින්නේනෑ ධ්‍යස්ථරමුණක් හම්බවුණුත් ඒ පේක්ෂාවේදනාවක් උපදිනවා එසේ නොවුනුත් උපදින නෑ කියලා මේ විදියට කරම ඊළඟට අවිද්‍යාෘෂ්ණ ආදිය නිසා මේ ේදනාව ඇතිවන්නවාව නැතිවීමෙන් වේදනාව නැතිවෙලා යන්න බව දැගන්නවා ඒ දැන ගැනීම සමුදධය වයධම්මාවනු පස්සීවා වේදෙනනස ේදනාව පස්ස. ේරතය කියල මාග්‍යතුන්ා සි භධාරනතින් වයි විදියටටම මේ ආරම්මණ රස විඳීමේ ස්වභාවයූ වේදනා මෙැනේ කිරීමක් මෙනේ කිරීමක් පාසා. ඒට වැටේෙනවා එතන සත්තු පුද්ගල ස්වභාවයක් නෑ. මම මගේ කියලා ගන්න දෙයක් නෑ මට අයිති කියල දෙයක් නෑ ස්්‍රියයක් නෑමේ පුරෂයක් නෙම සපවේදනා දුක්වේදනනා ම අදහත් වවේදනා රාසිියයක් තමයි මෙතන තියෙන්න්න කියලා එයාට සහය පහල වෙනවා. එකොට යාකරින් සන් හන ප්‍රඥපතිය අතුරදධන් වෙලා කියල්ලා. විඳදීම් සවභාවය වූ වේදනා මාත්‍රයක්ම තියෙනවා කියලා සීකරවන නිසා. මතුමත් අඩත් සතිය දියුණ වන්නටම මේ මෙහිකිරීමම් හේතුවෙන. ඒයි බුදුරජාණන්වා වි්‍රදේශනා කළේ. යදය පතිසතිමත්තාය කියලා. එතකොට ඒ පතිසතිමත්තා හෙවත් මතුමත් ඒසියේ දියුණුවීම පිණිස තන්නා දෘෂ්ටි දෙකින් වෙන් වෙලා මම වගේ කියලා තදිින්ගත්ත යම් ග්‍රාණයක් වේෙනම්. ඒ අල්ලා ගැනීමත් දුරු කරලා වාසය කරන්නට මෙහි කරන්නට ඒ අවබෝ දෙෙදියුණු කරන්නට ඒ ශ්‍රාවකයායට මගහසර පැෑදිනවා අන්නේ කාරණයට කියගනෙනු අත්ති වේදනාතිවා පනස සතිපච්චු පට්ටිතා හති වේදනාව නම් වූ ස්භාවයක් තියෙනවා හැබැයි සත්ව පුද්ගල පක් ස්වභාාවයක් ේතුළනෑ. ඒක දකිනකොට අනිසිතෝච විහරති තන්නා දුෘෂ්ටිමානයන් හා මිශ්‍රවන්නේ නෑ ඒවගෙන් වෙෙන් වෙලා නචකිංචි ලෝක උපාදේති නාමරූප වලින් සමන්නනාග ලෝක කිසිකට බැඳන්න නෑ පික හ ික්කවේ බික් ේදනානස ේදනානු පස රජයයි දිර තමයි, ශ්‍රාවකයා වේදනාවු පස්සන භාාවනාවයේ දදිී වාසේ කරණ. ඉතින් අද මෙලෙසින් වේදනානු පස්සනා තිපට්හාන භාවනාව ගැන, ඔබට දහම් කරුණු කියාදුන්න, අප හැදදිලි තැන් තියෙනව වන්න ොවැටහන තැන්තේෙන වන ධරම සාකච්ඡයාාවවිදේව නිවර්දික්‍රරගන්නට තේරුම් ගණට අවස්ථාව ලැබෙනවා තවත් මේ වේදනානු පස්සනා භාවනා බහොම ගැඹූරට ඉගෙනගන්නට ඕන, නමුත් මේ කියාදුන් අවස්ථාවන් හොඳට හදුනාගත්තොත්. ඔබට ඒ වේදනානු පස්සනා සතිපටහාන භාවනාව ගැඹුරටම යන්නට අවබෝධම මේ වශයෙන් අවස්ථාව මගහසර පෑදිනවා. මේ කියයාදුන් දහම් කරුණු එ දෙස පකාර වේවා කෙළමම ආශුරුවාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අමරිකාවේ ලාස් වේගාස් නුවරවාසය කරන සුමිත්‍ර කළු ොට මහත්මියයි අද සිත්්නෙ අසතුුවෙන් මේ ධර්නමදාානය ලබා දුන්නන්නේ නැසීගිය ගුණපති කළු ොට මෑනියන්ට මාටින් සිල්වාපියානන්ට සරෝජාදමය අන්ති කල් තුොට සොයුරයට එබගේ මිය පල්ලවගේ සිල්ු ඥාතිීන්ට එතුමිය ඥාන ෝද සිද්ධ කරන මේ ධර්නමදානමිය පින සිද් වෙච්චමහොතේ එවගේම අනුර කපුගම සමස්වා ිපුරස යා නි. දීර් ශ త කර නවා දු ගමත තුන්වන්ට ධ්‍ය ර්ථක කරග ප බල පකාරේවා கிලාශ වාද කරනවා දේශ ञන් වහන්සේ ත් ම් කා මան ම ටමත්. ලක්वाවාසි වාසි කොයි කා ට තුම් ධර්ම බෝධියය පිණස මෙයවදාාर තර ධර්මදාානය පකාරවේවා කරළතුමිය ප්‍රාර්ථන කරනවා ඒසල පැතු මෙ වදා තර ධර්මදාානමි පිම් බලෙන් ෂටබේවා කිලාපි පුഞාන ෝදන සිද්ධ කරමු. ආකා සහචබමටහා දේවානගා මහිදධිකා පඥන්තං අනුමු දිත්වා චරං රකුන් කහන්තු සාසනං ධර්ම ශ්‍රවනාා නිසන්සබලෙන් හැම දෙනාටම යහපතවේවා. සිත්න තසපුව ධර්මානු ශාසනාවයේ මෙලෙස නිමාවට පත් වනේ. අපි නැවතත් සූදානම්වෙන්නේ රිදා සිතන තසපුේ ධර්ම සාකච්ඡාව අරම්භ කරන්නට යුදා සිතනි තසපුව ධර්ම සාකච්ඡාවය අරම්භ කරන්නට සැරසෙන මොහොතේ, නැවතවාරයක් පූජනීය බලංගොඩු රාන්ධහ ස්වාමිහන්සේව සිතිනි තසපුව ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අද වේදනානු පස්සනාව සම්බන්ධව දේශනාවක් ඔ බෙස්ත්‍රගණය කළි පට හන්ටර ලැබුණේ ඒ ආශත්‍රිතවත් ීට සමගාමි තවත් කාරණනා කිහිපියකුත් අද දවස්තුරදි ධර්මසාකච්ඡාාවේදී අප ස්වාමින් වහන්සේ ඇසුරේ ඔවට අනුශාසනා ලබා දෙවෙන්නට අප දැනුවත්තුවන්නට සුදානම් වෙන්නේ. ඉතිනඒ ධර්මසාකච්ඡා වාආරම්භ කරන්නට සූදානම්වන ොහොතේ අද දවසේ ස්වාමි වහන්ස මවබහන්සේ වෙතට ොමූ වෙන්නේ ධර්මසාකච්ඡා වාආරම්භ කරමින් මේ දේශනා ආරම්භිෙහිේදිය හන්සේ මනුෂත්තුවය පිළිබඳව මනුෂ්‍ය උපත්තිය පිළිබඳ සහ අපි ජීවිතය පිළබඳව ඉතා වටිනාාවූෝ දැන් රාශියක්ක් ධර්මාණුකූලව වික්්‍රහ කරන්නට ඒතුනා. මටහිතුුණ මේ වර්තමාන කාලයේ මින්සුගිහිත්තුල විවිධාකාරයෙන් විවිධ මතවාදයන් එල්බගෙන තිබෙන මොහොතකට ධර්ම ඉතිහාසේ ධර්මයට අනු කූලව බදුජාණන් වහන්සේගේ ශ්‍රීම්මකයෙන් දේශනා කරපු. ධර්මකාරණ වර්තමාන ඉන්න පවතින සමාජයත් එක්කත් කැලපෙන ආකාරයෙන් තිබෙනවාද කියලා නැවත ාරය කොට බහන්සගේෙන් අනුශාසනා ලබාන්නට. ස්වමහස කෙනෙකුගේ ආයුෂ පිළිබඳව අපි සාකච්චාවාරම් බේදීමම් ඔහන්සේගෙන් දැනගන්නට බලාපොරොත්තු වෙනවා. ෙනෙකුගේ ආයුෂ වාමණ හස පිරිහෙන්නේ ඇයි. කාලයත් සමග ආශෂ පිරිහෙන ඇත්තන් තමන්ගේ තුළතිබෙන්න්නාවූ විවිධ හේතු ඒ සඳහා බලපානවාද මේ කාරණාව ධර්මේ කොයියාආකාරයෙන් වික්කහ කරතිබෙනවාද ස්වාමිනාහස. සියල දෙනනාටම තෙරුවන් සාරෙනයි? පිංවත් වරුණෑ තුළු මේ උතුම් ධරම සාකච්‍යාවට සබන්දින හැම දෙනාටම කායික වූද මානසික වූද සැනසීම නිරෝගිකම සතුට මේ උතුම් ධරමානු භාවයෙන්ම සැලසේවා කියලා මමාශිරුවාද කරනවාසා පින්වත්වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනම ආයුෂය ගැන කතා කරද්දී ම අපිජීවත්වන කාලවකවානුව. බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච යුගයේ පටන් අද දක්වා ගෙමීගිය සහස්්‍ර දෙකහමාර්ක වගේ කාලපරිච්චේදය තුළ හැරී බලන ගොටවරුණ මිනිසුන්ගේ ආයුසංස්කකාහාරය සමස්තේ වසයෙන් ගත්වොතින් සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. එදා භාග්‍යවතුන්වාහසගේ කාලී මිනිස්ස අවුරුදු අසුවක් අනුවක්ෂීයක් එකසේ විස්සක් ය බක්කුල වගේ මහාරහතන් වහන්සේ අවුරුදු. එකසි හැටක්වාගේ කාලයක් දක්වාවරුුණ ජීවත්ව වනාා හැබයි මොනම හතුෝකින් වත් දුතිියන් වස සතන්න පාපුණාති දෙවනි අවුරුදුසයේයට හෙවත් දෙසීයක් දක්වා පැමිණෙන එකම කෙනෙක්වත් එදාමදාාතුර මේ අපි දන්න ඉතිහාසේ හිටියයනෑ භාග්‍යතුරනාා ි තේ කාරණය එලෙසෙන්ම දේශනා කරනවා. වරුණ අආයුෂය කියලා කියන්නේ බොහොම අවිනිශ්චිත ධර්මයා අපි කාටවත් නියත වශයෙන් අපි ආයුෂ මෙපමණයි කියලා කියන්නට බෑ. ඉතිං ඒකාරණයේ භාග්‍යමත් බුදුරජාණන් ව සිතතාහොඳට දන්නවා. ඒ කාල් හිටියනිවරුණ අර අලාවනුවර අවුරුදු දාසක පංච දෝකුමාරිකාවක්. ඇයට බුදුරජාණන් වසේ කියලදන්න දේශනා කන මරණ සති භහාවනාව ගැන. ඉති මේ දෝකුමාරිකාවමි මරණ සති භහාවනාව මටත්හොදයි කියලා හොඳයට වැඩවා. මරනය ගන ොදට මිනිහි කලාද. අවරුදු දාසේක ගැනුදරුවෙක් ම රුණ වයසයන අවුදු දාසේන දහනම වෙනකම මෙය අවුරදු තුනක් එක් දිකගට මරණ සති භාව වැදවා. ඇැයි මෙ කිසි සේම දැනගෙන හිටියනෑ මේ මරණ හති භාවනා මාාවෙනුවෙන් බුදුරජාණන් වසේ දේශනා කළේ මගේ ආවිශය අවුරදු ධනයෙන් අවසංගන කළ දැනගෙන හිටියනෑ. හරියට මේයාගේ ජීවිතය අවසන්ගෙන දවසත් බදුරජාන් වන්සේ අලව නොරට වැඩිය ඒ ද වෙනුවෙන් අනුකම්පාවේ. එදාවරුන බුදුරජාණන් වහන්සේ වෙත්ත ධර්මය හනටාව හම වෙනදව ගෙනෙීමේ අවරදු තුනක් එකදිකට මරණ සති භහාවනා මේේ දරුවවා වඩල තිබ නිසා මරණයගෙන හොඳ අවබෝධයක් තිබුණ. ප්‍රශ්න හතරක් එඇව හතරටම? භාග්‍යොතුනසි බලාපරොත්තු වෙච පිරිිරමි දරුව ලබා දුන්න. හැබැ මිනිස්සු හිතවරුණ මේ අය මේ කටටාපදේවල් කතාගන්නවා කිය. කොහමාරිවරුණ ඒ තරුණ දරවා අවුරුදු දහන මේදී සෝතාපන්න වෙලා එදා දවසේම මනකත්හා අවසංවෙල නොබ වෙලාකින් ජීවිතය නැති වෙන. ඇය උපදින්නන්නේ තුසිතදදින්වලෝ කෙමහනු බවසම්පන දෙවික්වගනක් වෙලා ඉතින්වරනම ජීවිත ගයන් හමක් තරුණ කාලෙද මැඩිබයිසද අවසාහද කියල කියන්න මේ මේ කාලපරිචේදේ තුළ නිසුන් ආුශය පමනක් මේ ආයුසියත් සමගම වරණය සැපේ බලය ප්‍රඥාවගෙන කරුණුත් පිරිහෙන. අපිටවරුණ මේ ප්‍රඥාව උපදවාගණනේ බුදුරජාණන්සේගේ ධර්මය මුණගෙන්නේ අපි බලාපොරොත්වන වේගේ අපට ධර්මවබෝධී නොලැබෙන්නේ නොලැබෙන්න්නත්ක හේතුවත්තමයි මේ ආයුවාදී ධර්මතාවන්හි පිරිහිීමම් එතුොට අආයුෂ දේර්ගවෙන යොගෙක් ිනිසුන්ගේ ප්‍රඥාවබෝම ඉහ ලයිවරුණන. එනිසක් චතුාර සත්ත්‍ය ගැක කියා දෙද්දී අනිත්‍ය දුක් අනාත්මචි ක්ෂ ගැන කියයාදදි වාහාම අවබෝධ කරන. දැන්වරුණ ඒ කාලයේ දැන් රජවරු සිටුවරුවගේ අයිපවා ව කාමියන්ගේ ආදීනම දැකලා ඒක අතැහැරලා ඒ කාමිය අත හැල්ලා බේ අපපස් ප්‍රවෘර්ජාවෙන් පැදිවෙන් හිමාලයට යනම ඒවාසාමාන්‍යදේවා ඉන්දී පසුබිම තුළ භාර්තය පසුිම තුළ. හැබ දැන්වෙන කොට භාර්තිය පසුබිමේත් කොහිර ප්‍රලෝකගත්තන් දැන් කාමියන්ට ඒතරං ඇබැහි වෙන මුසපත්වෙනවා. දැන් ජීවිත අවසාන කාලේ දක්වාම කාමියන් වෙතම හා පොදධම පොරබැදීමක් තිේනෙ. එනිසාම කාමියන් වැඩි වැඩිය නල්ලගන්න ආයෂ අඩුවනකට. ඊළඟට කහාමයන්ගේ ඇති ඒ මෝහනීය භාවයට සත්වය ආසුව වෙනවා ආයශ්‍ය අඩුවෙනකොට. ඉතිං වරන මේ ආශ්‍ය අඩුවෙනක අපල නතර කරන්න බෑ මේ ආශය අඩුවෙන වේගේ ස්හටත් මෙහෙම අඩුවනවා. තවුරුදු ඇතුන් දහ කියීල බලොත් මේ ෝ කියන ිනිසුන්ගේ ප්‍රමාශෝයන ො අවුරුදු තියක් ස්පාකදලියක්ත්තිී තියක්කදලියක්ක් වෙති. ඉතිං එහම බල්ලකටවරන ඒ ආශෂය අඩුවෙන කේදී අපි සංහයගයක් ඇති කරගන්න ඕනි. අදනීමම ඇති කෙන න හම් ලාකම ආවශ්‍ය මහමස්වල්ප ජවිතයකෙන ැි මේගවන්නේ නිසා ඕන මහත ජවිතය සම්මුගන්න පුලන් දර්රමේ විතරයි පිහිට කියන තැනටවරුණ හැමැපැත්තෙ මේ සත්වයෝ මේ මිනිස්සු පැමිණෙන්ට ඕන හමස් මිනාන්ස සොයිහන් සොබහන් සැර සිහිපත් කළලා ආවිශෂ පමණක් නොවයි ආයුවරණ සැපබල ප්‍රඥා අඩුවෙන යුගයක් මේ එළඹතිබෙන්නේ කියලා. සොනසිතකොට අපි පින්කම් එක්. කුසලකර්ම එක්ක ජීවිතය ගත කරනවානම්. ආයු වරන්න සැබ බල ප්‍රඥා වැඩි වෙනවාදය ිට්ට දම්ම වේදනයේ ද ස්වාමි නාසමොකද. අපි එහෙම කරන සමාජයක ජීවත්තු වෙන්නේ. හැබැයි අපට දකින්නට ලැබන්න දිනෙන්දින ආවිෂදු වර්න්නද සැපද බලද ප්‍රඥාද මේවැයේ යමාකාරෙ කඩා වැටීම. එම නැතිනම් යමාකාරයේ ඒවායේ. තිබෙන ගුණාත්මක භහව හහිනවීම අපි දක්කින්නේ. ඉවන්හසේක හේතුව කුමක් ඇතරම අපි කරන පින්කම් හරියට කරල නෑද කුසලකරම හරියට කර නැද. හම ැතිනම් මේ කරන පින්කම් කුසලකල්ම ප්‍රමාණවත් නැද්. කුමද ස්මන් වහසේ වර්තමාන සමාජය පිදකින්න ේතත්වයට හේතුවෙලාලති බෙන්න්නනිෙහ ඒ ආයුවරන සැපබල ප්‍රඥා දිට්ට දම්මවේද නියෝම අපට විපාක බක්තිමවි දින්නට ඕකාශයක්ති වබෙනවාද. ඒවරන හම අවකාශයක් තිබෙනවා. ආයු වර්ණ සැපබල ප්‍රඥා ඉහත්ම භාවයයේ මේලෝක ේජීවිතේ මුක්තිවිදන්න පුළුවන් ධර්ම හසිරන කෙනකුට එක එහෙම තමයි දම්ම හාව ක්වති දම්ම චාරි ඒක කිසිම සැකයක් වාද විවාදයක් නෑ. ඇබයි වරුණ දැන් අපි 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 හිතන අපි මටමෙන්ේ ටමත ප සද්හාව ගෙන හිතන අප හොඳ සදධාවක්තියමකගේ හිතන්න අපිට හොඳ සේලයක් තියවකල හිතන්නේ අපිට හොඳ උුණ ධර්මටික් යෙනක හිතන්න අපිම සමකාලීන සමාජ. දේල් දිහාහ දගලයන්දිහා බල සන්ධනය කරලනන්නේ. ඇැබ අපේ සන්ධාමසා අපේ ඒ ගුණාත්මක පදන හැමවෙලාකම කිරාමෙන බලන්නටෝනි අනාත පින්ික සිටුවරයා ඊලන්ගට චිත්ත ගුව පපතිතුවා වේලු කට්ගේ නන්ද මාතාාව විශාකාාවගේ ගී පැත්තෙන් ගත්තු ඒව ගේෑඇ සම. පවිද්න්ගේ පත්තෙන් ගත් ති සාරිපපුත් ොගල්ලමගේ හත් වන්සමඟ ඒ එක තමයි ඒතන් පමානක් කියල බුදුරජාාව දේපනගල ඒ එක තමයි තුලාව ප්‍රමාණය. එනිසා අපි හැමලා මීතනවදැි ොම සෑහිමට පත්වන අි හෝ පින් ටැස් කරනවා කියලා ඒක වටිනවරුණ ඒවා හැලු කරන වනමේ එසේ කරනෙ ්‍රෂ්ටයි හැම අපිට තමයි තබ තවත් ඒ පින ඒ කරන කුසල ශක්තිය තවත් අභිවර්ධන කල යතුයි. ඒ දෙසා එදෙන චන්ද චිත්තව වීරිය විමංසා කියෙන් යරදධ පා ධරමයන්ගේ ශක්තිය තාම මදි. ඒවගේම තමයි වරුණු අභිවාදන සීණි සැිියෝ නිත රාශිරවාද කරන්නේ වැඩිහිටියන්ටු වඳන්න පුදන ගතිය කෙනෙකගේ ජීවිත තිබේ නම්. අත්තරෝ දම්මවඩ් ඩන්ති. යු වන්නෝ සුකම් බලං ආයුස වර්ණය සපේ බලය වැඩනවා කියනවා වැඩි හිටියන්ට ගඩු කනක්දදිී බරුණ ස්වාමීන් වහන්සේලා අතර වනත් ගී සමාජය වනත් එන්නම වැඩිහිට ස්වාමින් වහන්සේලාට ගඩු කන ගති එන්නේ නඩුවෙනවානේ ඒවගේම ගිහිජන සමාජය වනත් ගිත්තෝ වැඩිහිටියන්ට ගරු කන ගති අඩුවෙලාන්තියන්නේ අම්මතාත්තට නොවදින කීදන කින්වද දවස දෙකපතාවක්ක්. අම්ම තාතර නොවදන අම්මතාත්තයි දනේ දනිස් දෙක පිමතියන්න බැරි කෙනෙක් වෙනකාට හරි ආචර් සමාචාර දක්වයිද. ඒවගේම ප්‍රශ්නයක් තිෙනවා ඊළඟට අපේ මේ ජනසමාජයන වැඩිහිටි පරම්පරාව. සීලාදී ගුණයෙන් ගුණවෘදවෙලාද ඉන්න ක කියෙන් ප්‍රශ්නයක් තියෙනවා පොවුද්දවෙලාදන්නේ පොඩියයගේ ැඳුම් පිදම් ඒ විදිහම ලබන්න පුළුවන් අව්‍යාජහදවත් එඒත් තැන තියවාද. කොයිඇතින් ැලුවවත්ම බහ පාර්ශවයටම ඒ වැඩීට ගෞරවය ගඩු කල යොත්තාට පිදියයුත්තාට වැඳිය යුත්තාට පුද්න ගත්ය මදිනගත්තිය මෙම සෑහන තරනම ගිල්හිචජන සමාජය. සොනස් හන්සේතකට හිපත් කරන්නේ පිදියයුත්තාට පිදීමේ අඩුවකුත්තිබෙනවා? පිදියයුත්තා පිදියීතුවාකාරය නොසිටේ ප්‍රශ්නයකුත් තිබෙනවාය කියෙන කාරණයද. හරියටම හරිවරට. වැ කියපු කාරණයේ ඒ ප්‍රශ්ණ දැන් ඔගල වෙලා තිනීම දන සමාජය. එතකොට එක් පැත්තකට දොස් කියල වඩන්න ගරු කලයුත්තා රනේ අත්තු ගරු කඩ නෑැකලවිතරක් දොස් කියලවැඩක්න ගර සසාකාර සමන ලබන්න සුදුස විදියට ඒ සුදුසු හැසිරේෙනවාදෙන ඊළඟ ප්‍ර්න. ඇතකොට වන්නන්නේ මේ ප්‍රශ්න දෙෙක් මේ ප්‍ර්නය ත්සන් වෙන් උසන්න වන්න මිනිස්සු නොදන්නවුනාට නොහිතුවාට බලපාන ඉතා බරපතල විදිර මේක විපාකාදීනම. සමස්ත වන්ස පරම් පාාව ආයුෂේ පිරිහෙන ලේසි වැඩක්ද. ආයු වරන්න සැපබල පිහන දදින්න පදන නත් වදිනකොට පුදනකට ආයු වන් සුකම්බලක් යි වන්න සමබල අභිවර්ධනය වවා. ඉතින් වරු එක පැත්ත කිඉන්නෙේ. එතකට ඒ වැඩිහිටයාට ගු ක යු ප ු ග ැ නකට ස්‍රම ්‍රහම ලරට ගලු කරන්න එතකට ්‍රමණ ්‍රහක්ම ර පැවිදි ජීවිත ගතග වාමන් ව සල යගේ ො ඒ වාමන් පට ගරු පිදුම් කර නැවනකොට කියාදන ම විස්වාසර හන් ේ. හ ද ු ත් ද ීත ද මන් න ති පත්තියක් නැති රන ඇතිවන පෙරහීමම පුදදුමයක් නැවේ. එතින් කොත්තනක දිහාරි අපි මේ පිරහීම පිරිිහීම කියලා. කාටවත් දොස්ක කියන්න බාහිර සමාජකට මැනවදින්න එහෙමනිමේ. තන්ගේ ජීවිතය ගැන වගකීමතිීනෙන තමන්ටනිවරුණ. ම වැඩටයන්න ගරුරන පොදන කෙනෙක්ද. ඒවගේම තමන්ට වඩා බාල පරම්පරාව වැදදුම්ිදුුම් ලබන්නවා සුදුසද. වරු වැද නැතුවට කමක්නේ ගරු කල නැතිවුණට කක්න අපිට කවර තබත් තම බලන්නනිම ගරු කල යක්තෙද කෙක් වදන්න පොදන ගුරන්නන එක ඒ අට බාය හැබත් තමමාමදුම් පිදුම් ලබන සුදුසෙක්නම් සහ තම වැඩිට අට ගු කරනවන අන්න එතිනින් තම වරුණ හැමලාගම අපිමේ මේ කාරණ පිහිට අන්නඕනි. දග පැත්න්ගත් හරි ගියන්ගේ පත්තෙන්ගත්හරි කොයි කවරුනත් තමන් ගුණනාත්ම ජීවිතයක් ගත ගන්නන්වද කලා මසාබලනක විතරයි වර කාල කරනතියන්නේ. එහම බලනකොටයාට හිත ඇව ලොක ශක්තියක් ඔව ම ධර්රමාන කොළෝ ජීවත්වෙනවා කියලා. එහෙම කෙනෙකුට වරුණ මේ සමස්ත පිරහීම තියෙනවනආය වන්න සබල ප්‍රඥාාවන්හි ඒ පිරහීමට එයාට මුහුණ දෙන්න වෙයි. දැ මේමගේ කාලයක මේ මිනිස්සුන්ඩ තියන අයුෂය මිනිසුන්ඩ තියන ස බල ප්‍රඥාම් මක්තියෙනවානන්නේ ඒමටම අිභවනය කලලා වෙන සක් සහි ශක්ක ක් ව වන්න ැරිවේ කාල පපත්තිේයට යා හුණ දෙන්න ෙයි හැයිවරු ඒ මරුණින් මත දුගතිය කියන්නේ. පිට දැන්තියන එක ම අසසිල්ල වන්නවරු ජීවිතය කොයි ලාවද කියන්න බ. ජීවිතය අයුෂ දිගකරගන්න කියලා අමුතුවෙන් වද වමට වඩා ඉන්න පොඩි කාලේ හඳු ගෙන. ආදනම සංඥාාවෙන් මරණ සංඥාවෙන්යුක්තුව අප්‍රමාදීම දහමිහැසිරීමයි එක්කම පිළිසරණසා පිළිතුරවරු මේ තත්වයට ඒ ම වහස. හැබයි අපි පොහෝ පෙලාවට ඒවගේ පිළිසරණක් පතනවාට වඩා. අපේ ආයුෂවෙන්න පුළුවන් වරන්න සැප බල ප්‍රඥා මේවා ක්‍රමක්කමයෙන් අඩුවෙනකොට. අපි ඊට වෙනස් වූ ක්‍රමවේදයකින් තමයි අපි රැකවරණය පතන්නේ මේවා වැඩිවර්ධනය කරගන්නට. අවස්ථාවදා කරගන්න උත්සාහදරන්න ස්වාමන් වහසේ ඇැන් වෙලාවට මිත්‍ය දෘෂ්ටියට යොමුූ අවස්ථාවක්වෙන්නට පුොලන් ඇතැන් වෙලාවට මිත්‍ය දෘෂ්ි මතවාදයන්ගේල්පගෙන අපට සාමාන්‍යයෙන් විශ්වාස කරන හැකි. අත්්භෘත වූ දේවල් ඔස්සේ මේවා සාර්ථක කරගන්නට උත්සහ කරන සමාජයක් වර්තමාය බහුල අපි දකිනවස්වාමන් වහන් සඳ බහෝ දෙනෙක්ු බොම සාර්ථක ලෞික ජවිත ගත කරනවාය කියලාට පේන ස්වාමින්න් වහන්ස. ඔුන්ගේ බෞතිකත්වයඒමගත් නත්ත මේ ලෞකිකත්වේ දි බැලුවහම. හැබැ මිත්‍ය දෘෂ්ටිය බලවත් බව අවබෝධයෙන් ඒ චර්ත දෙෙස බලහම අපිට පේනවා. මිත්‍යදෘෂ්ටියය තුළ විපාක දෙලවදීමම් තිබෙනවාද ස්වාමින් වහන්ස මි්‍යාදෘෂ්ටිකන් එක් ලබන සාර්ථකත්වේ භයනක පභායයක් තිබෙනවාදස්වාමන් වහන්සේ තමන්ගේ හිතරවට ගැනීමද ඒ තුල්ලබන්නා වූ සැපය, කොතරම් හනිකරවෙන්න පුළුවන්ද කෙනෙක කිීවිතයයට. ඉවත් වරුණ පාපයන් අතර අකුසැලයන් අතර මහාසාවජ්්‍ය අකුසලයක්තමයිව මි්‍යයා දුෘෂ්ටිහය කෙලක කියන්නේ. එතකට මිත්‍යා දුෂ්ටිය කෙනෙකුට ඇතිව වුණුත් ඒක තම ලොකුම පරිහාණිහේ තුව තමයි මිත්‍යයා දුෘෂ්ටි කියනයට ප්‍රඥාාව වහිමි වීම කියන කාරණෙ. පරිහානි තියෙනව බොහෝ පරිහාණින් ආයුෂය පිරිහිලා යන පියර කලින් කතා කලා වගේ ඊළඟට දේපලාදී වස්තුූන් නැති වෙලාහිම වෙලා යනවා ඥ අතිවියස නැති වෙනවා රෝග බහෝග වියස නැතිවෙනවා මේවාක් කොයි කාලින් ජන සමාජ තියෙන. මේ හෑම වියසනයකටම වඩා ප්‍රඥා වියසනේ ප්‍රඥාව වහිමි වීමහවත් මිති්‍යයා දුෘෂ්ටියකට බැසගැනීම බොහෝම අනතුු දායක. දෘෂ්ටිකතික ජීවිතයකට දන සම්පත් වගේ දල්ලබ නොත්වන ඊටත්වට අන්තර්දායකයි. දැන්යා ඉන්නේ කරම පලේ අදහන් නැති පසුබිම කන. මිත්‍යය දෘ්ියෙක්න. එයා ඉන්න මෙලබ පරව පිළිගන්න නැති පසුබිම කන ය අත්ේ දින්නන් කියල පිළිගනිීද නදීම විපාගතියවා කියලා පිළිගන්නේනෑ අත්ේ ඊටහන් කියල පිළිගනීද මහා පූජා පැවත්වයම් සම්බදධ සාසනය සිදධම ඒවා පිගනිනෑය ඒ වගේ මත්්‍යය සොකරතු කටාන කම්මනම් පලන් විපාකු සැපදුක් කුසලාකුසල කරමයන් පාතින කල පිගන්න නො පිලගනීම තුළල එයාටීම. යම් බඳු බලයක් වේනම් ධනසම්පතක් වේෙනගේ. හැමදේම තබදුරටත් දුකට හේතුවෙනවා. ඇ බුදුරජාණප දේශනා කන්වනි යව දේව අනත්හාය ඥත්තම් බාලස් ජහිතී කියලා. අනර්ථය පිණිසමයි බාලයාට නුවර නැතිගෙනට දැනුම උගත්කම ධනය ඒ බලය මෙවා ලැබින් ඒ ලැබෙන්ද ලැබින් තමන්ගේ මූලං කනතියත්ව වනු මන්ගේ කුසල මුල් හාරයිවත් කන්නවා. තවත් බොහෝ පිරිසට බොහ පිරිසට දුක පිණිස පවතින විදිටය වැඩ කරන. එනිසාව අපට කොයිවිදියටට පෙවුණන සාර්ථකත්ේ පැමිටික් මැලගේ ටික් දා ගල්ගඩල්ලින් මහමන්දරයක් කදාගන ජීවත්වච් පමණින් ඒ එක පිවෙල ඇති ජීවිතැක්ලක කියන්න. මරුණු කෙනකුගේ ජීවිතය අතු පැලක ෙව්ුණත් එයා සම්මාධිට්ටිය පිට නං ඉන්න යාට ඥානදර්ශනයතයෙන් වන යාට ප්‍රතිපත්තියක් තියෙන වනන් තතාාගතයන් වහසේ වදාල අන්නේ ජීවිතය තම පිළිවෙලක් ඇති ජීවිතය මකොද එයා අඳුරටවැැටන්නේන. එයා ආලෝකෙන් ආලෝකෙටම යන්න. ඉතිං මේලෝකෙ මොහෝ දෙෙන ආලෝකයේ සසාලෝකයක් වූම මිනිස් ජීවිතයෙන් අදකාරයයක් වූ සතරපට යන්. එනිසාි සෑම මොහොතකම අප ජීවිත ගැවරු මීට වඩ හිත ලඕන හමලාක්ම මේ ෞතික පස්තුූන අල්ල ගන්නන දඟගලන දැඟලීම. කරන පොරය මොන තරන්නම් විහෙසරදක හිතල්බාන්නික පැත්තිකින් ඒක තෘප්තිමද ඇත්තටම. ඒහි අබසානය වරුණ කාටුව තිනාබන්න පුළුවන්ද කාම ඕගයේ කාම යෝගයේ මවෝගේ දිිට්ටයෝගේ අවසානි හසරල්ලක් නෙමි කඳුරැල්ලක්ම ඒක ඒ යෙදුනට පස්ස ඒකට අහුනාහම තේරෙන්න්නවරනු. මේ හොඳ මිනිස්සු යහපන් මිනිස්සු ධරම මේ අවබෝධ කරගන්න පවා පින තියෙන නිසු කාමන් අහුනට පල සතර අාටයවා. එඒ එනිසාපේ හම ලාකම සී කරාන මිත්‍යයා දුෂ්ටියක්න ජාති ජාතින් දොී වරන ොදයේ ප්‍රශ්ය නිමන්දක්නා ජාතිදක්වා අතු පැල්ක හිටියත් මහමාර්ගේ කැවිද ගියත්මට සමාධිට්‍යියය පහලවේවා යවද සල්යාාන ට ඇසුටබේවා.ම වහගනින්න පින්වත් ඔබ හැම ොත්කම හදවතය තබාගතයුතු පැතුමක්කේක. ඒ ප්‍රර්ථනාව ෂ්ට වෙනවාවමල් පලගැන්නවෙන කොහෙ ගියත් කමන්නන්නේ සපසම්පත් නෙම ොයන්දෝනි සද්ධරමී කියා දෙන්න කල්ලයාන මිට්‍ර වූ අප වරදිම් දේරගන්නා වූ. ඇ කල්ලයාන මිත්‍රයෝම මුණග හේවා. ඒ ඒ පැත්තුම ් ඉස්්ට වනා කියන සියලු සම්පත් දෙපාමටාව කියෙක් වෙන දේවල් ලැබුණ කැලවරන පලක් වෙන්නෙන. ඒමයි ස්වන් වහන්ස. සවංසසා දේශනාව නැත්තම් බුද්ධ දේශනාව සඳහන්න නොනේ දස්මන් වහන්ස මෘද් සඥාවන් පහලබන යුගයක් ගැන. කුමති ස්වමීන් වහන්සේ ඒය? ඒ වර්තමානය අපිවෙදකින මනිසුන්ගේ තිබෙන ලතෙත් භාවය නැතිවෙලා කරුණාව මෛත්‍රයේ මේ ආදී සතර බ්‍රක්්ම විහරයන් අපි සමාජයේ බහෝ දෙනා තුළින් දකින්න එන්න හැ ඒවගේම කොයි මොහොතක ඇවිල්ලෙන්න්නද තව කෙනෙකුට එරෙහිව කටයුතු කරන්නද තව කෙනෙකු නසන්නද තවකිනෙකු පරයානගේ සිටිනද මේමකගේ සමාජයතම අපි දකින්නේ බෘග සඥාවල සිින් දශනාව සඳන් වවෙන්න කු ම අදස්මන් වහන්සේ අනාගත කාලයකද පර්තමානය අපටේ දකින්න ට කඩක්තිබෙන පසුබිමක් නැතිද අපි මේ සීරුදේවල් වලට ඉන්න සමාජයේ හැසිරන ක්‍රමවේදත් බලපානවද සම්න්දහන්ස. පිින්වත්වරුුණ පාලිභාෂාවෙන් මිග සංකෘති වල ගත්තුව නරග කියල මෙ හඳුුවද තිරි සංගත සත්තුන්.ට නමක් පරියායනාමයක් එතුොට ඔුන් පළිබඳව හැසිරීමලටගෙන මුළග සංඥා වැඩීම කියලා. ග සඥා බහොලව හැසිරීමට ඇතකොට වරුණු තිරිසංගද සතුන්ගේ භව ප්‍රකෘතියක් තමයි ඔවන්නට ඔවුනට ගුණධර්ම ආචාර ධර්ම යහපදධර්ම කුසල ධර්ම ඒම තෝරාගෙන එහෙම හැසිරෙන්ද බෑ ආරගෙන පුළුවන්තරන් නිදාගෙන කාම් සේවනයන් කර ඕවනඕනතුර පොරබදමින් කාකොටාගෙන ජීත්තින එකගතම ඔන්ගේ ප්‍රකෘතිය න්නේ හැරීමට කියනා මුෘග සඥා බහොලබීම කියලා එතකොට මේ මානව ජන සමාජයදන් මතුමත්තට ඒ රුග සඥා බහුල වූ ඉතාම රූ යුගයක් කැළබෙනවා කොචරත කෙනනම් අම්ම දෙස බලන්නේ තිරිසංගත සතෙක් දෙස බලනෝ වගේ ඔන් හිතාගන්නවරු බුදුරජාණන්ප දේශනා කරවා පුතාට අම්මම පේන්නේ මේ ගාතනය කළ යුතු කෙනක් කියලා වැද්දෙකුට කැලේ අයුධගනියනකොට මුෙක් දක්කහම ඒ දුනද අමෝරගෙන ඉන්න වෙලාබි ඒ වැද්ට ඒ අරමුණ හිත සතුටුක නරමුණ ඇඒ එය බලාපොරොත්තුනි මේ සතෙක් දියම් කර ගැනීම ආන්නේ වගේ වැද්දකුට තිරිසංගත සතික් පේනෝ වගේ දඩියම් කළියයුතු කෙනෙක් පේෙනවා වගේ තම පුතාට තමව පේ. ඔවුනෝ නේවිදිර හතනය කරගන්න මේ කිවේ අම්මට පුතාට අම්ම එහෙම පේන වන අනිත්තා අගන කියන මදය නෑනවරන දුට දුටුව ඔවනෝොන් ආුදවලින් අන කොටාගෙන ගහත්තනය වන යොගයක් නොබෝ අනාගතේ පැමිණෙන බවයි බුදුරජාන් වව දේශනා කලළ ඒක පෙරණනිමිති මේ ජන සමාජ වන තරන්තයෙන. මේ ජන සමාජය තුළ දැන්වෙනකොට ගුණ ධර්මයන්ගේ පරිහානිය අපට තේරෙන් ඇති අපිත්තේ පරිහානයඉහිද. ඒරු මේ ආදීනවටික අපිට තේරෙන්න්නේ හනි ඒ තේරෙන් නඇැත්දේ අපිත් මේ පරිහානී ඉන්න හින්ද. අපිත්තේ රැල්ලි ගහගන යනහින්ද. අපිත්තේ ඕගේට අහවවෙලාඉන්න. ඒ කාමෝ බව දිට්ටි අවිද්්‍යා කියයන වෝගන වීහමානු ඒ ඕගයන්ගින් දැන් ගසාගෙන යනගන්තම පත් නකට අපට තේරෙන් න්න. එනිසාවරුන මේ ජන සසාමායහම යොගයක්ක්ම ඇවිල්ල තියෙ තාම සිහි කල්පනවුණු නත්‍ර කරුණාවනෑ මෛත්‍රයන වසීමන දයාවන බැලෝ ත්‍රව බලන කතහර පර ච්නය. හදබතේශා තියන අරකිවාගේ කරුණාවෙන් මුදතාාවෙන් ලටෙත් වෙලානෑ. එති මෙිහිම ජනසමාජයක නාගත වන්සේ ඔයිවිදිර තමයි විස දෙන්නේ ඒ භාගත අට දේශනා කළ. හැව ඉංවරුණන දැන් අපිටමේතිීන්තිම මොහොතක්. අවසාන අවස්ථවා. එක අපි ප්‍රමාද වැඩ කියලා හිතුව තනත් අවිතවපරජයකටත්වීමට කටත්තියන්නේ. ප්‍රමාදීයට පත්වල වැඩකල හිතලඇ වැක් තිවා. මේ මහොදයි අපි ප්‍රමාධදන පත්වල වැඩි දැවත්ත ප්‍රවාධදිි විකැ හයි අහිතර ගන්නන්නේ හිත්තනකවොඳදයි අනේයම් ප්‍රමාධයනක තවත් පසු ැවිලන පලක්වෙන්නනෑ. ඔන යාදෙන් හැමවෙලාවකම ඉන්න තැනින් නැගටින්න්නත් මේ ඉන්න තත්ත්වේ නිහලට ගිහිල්ලා. මේ මේ අම්බදධ පසුිම අපිකල්ගවනව මීට පඩා සනසුේ දායකතැනකට මේ ජීවිතය වා ගන්නත්නේ මේ අවවාද ලබා දෙෙන්නේ. එනිසා ඒකාරණෙගැන හොදවට සිහි කරන්න අනාගත ගැ හිතවත් අඳරක් පේන්නේෙ. අපේ ජීවිතවල ගේනනාතීතේ ගන හිතල බැලවත් මඟ පලනිවන් අවබෝධ කරගන්න බඩවෙලානන්ති ඒ පත්න අඳුරක් පේන්නේ. එක්ම සිනහවට කරුණ අපට තියන්නේ බුදුරජාණන් වතිගේ සරණතාම අප ඩිතුර වෙලා තියෙනවා ආන් ඉතනින් පිට ලබාගන්න පිට ලබාගෙන යළි අඳුරකට පානුතබන්නත්, ආලෝකයකට පාතබන්න. සතාාගතයන් වහන්සේගේ ධර්මාලෝකය ඔබලබන්න හොඳ. බුදුකරුණාව තාමත් ලෝකෙ සිසාරා පවතිනව ඇති. ඒ බදුරජණන් වහන්සේගේ මුව ගැබින් වදාල ශ්‍රී සද්ධර්මය අදත් අපි බොම සතුටින් ශ්‍රවණය කරන බුක්ති විදිනවා නැත්තමිධර්මයට යොමු වී සිටිනවා. ඒවා ආරයමහා සංගරත්නය කෙරෙහි තාමත් අපේ හිත ලොකු ගෞරවයක් විශ්වාසයක් පවති නොය විශ්වාසය මත පදනම්වයි. අපි අපේ ජීවිත අප්‍රමාධීභාවයට හරවාගන්නට හැමවි මුත් හදරන්න ඉති හිත න්නේ හ න්න. පදත් එක් මේ කරන ධර්ම වික්‍රහයන් එක් අනුශාසනාවන් එක අපේ ප්‍රමාදීභව පිළිබඳව පසුත වෙනමාට වඩා අප්‍රමාදී භව සොයාගෙන வேගෙන් පියනගීම යොමුවීමේ අවශ්‍යතාව ඔබට දෙනන ඇති හැගෙනව ඇති සඳහා යොමුෙන්න්න ඔබට ශක්තිර බේවා කියලත් අපවි ප්‍රර්ථනා කරணවා. ොමිහන්ස ේශනාව සහන්ඳ වේදනනානු පස්සනාවදඔබහන්සේ දේශනා කරන්නට ඒය තුනි. සාමාන්‍යෙන් අපේ ස්වාමින්න් ව අහන්ස අපි වේදනාව කියන්න පීඩාවට, සාමාන්‍යෙන් අපේ කායික වශයෙන් වෙන්න පුළුවන්, මානසික වශයෙන් නැති වෙන්න පුළුවන්. යම් පීඩන පීඩාවක්තිබෙනවානම් යෙ දෙපැත්තිදීම් අපි ඒ වේදනාවල සිනිදකින්නේ. වේදනාු පස්සනාවේදිඔබහන්සේ මේ දශනා වෙදී පැහැදිි කරන්න යෙදනාා දුක්වේදනා සහස් සැපවේදෙන. එතු අපි දැන්ුවයි සැපය කියන කාරණය නැතන් සුකය කියනදේ පිළිබඳ විතන කොට. එක වේදනාවක් විදිහයට දකින්නට අපි හුරුවෙලා හනහ. හස ධමානු පුළලව ේදාවක් කියලා අර්ථ ගැන්වෙන්නේ කුමක්ද ඒ තුළ දුක් සැප මේ දෙකම වේදනා නාමෙන් හඳුන්වන්නේ කොයි ආකාරයෙන්ද කියෙන කාරණට තවත් පැදිලි කල න්න ස්වාමි හස. පින්වත්වරුණෑ? ධර්මාණුකූල විවරණයක් ලබා දුන්නුත් වේදනාව කියන්නේ නාම ධර්මයක්. චෛත සිග ධර්මයක් සිතත් සමඟඉපදිලා සිත නිරුද්ධ වෙන කොටම නිරුද්ධවන සෑම සිතක් හාම උපදින ධර්මතාවයකට කියනවා. වේදනාව කලයි වේදනාවේ ප්‍රධානමශින් ප්‍රේද කීපයක් බුදුරජාණන් අපපි දේශනා කරන එකක් තමයි අවරුණකිෙවගේ සැපවේදනාව. අන තිකතම දුක් වේදනාව. ළඟට ඒ සපවේදනාවෙනු දුක්වේදනාවටත් අයිතිව වන උපේක්ෂවේදනාවයකෙන මධ්‍යස්ත විඳීම. එතුොට තබදුරුරත්වෝක කායික දුක්කවේදනා ඊළඟෙට කායික සුකවේදනාදී වශින් බෙදල පෙන්න්නනවාකොම මනත් වේදනාව කියන්නේ චෛතසක ධර්මයක් ඒ වේදනාවේ දුක්වේදනාව තම අපි අනේ මම වේදනාවක් විදි මම දුක් විදෙනව කියලා බහෝ සත්වයන් ප්‍රකාශ කරන්නේ සහ දැනන්නේ හැබයි සැපවේදනාව ගැන එලෙසින් අහසක් ඇති කරගන්න නෑ නමුත් සැපවේදනාවඩ සමස්ත සත්වයාම වසග වෙලා ඉන්නේ. එකගැන සත්වයන්ට සැපවේදනාවෙනුවෙන්ම තමයි සත්ත්වයෝ කරන සෑම දෙයක්ම කරන්නේ. එකයි පංචපාදානස්කන්දෙදි වෙනම ස්කන්ධයක් ලෙසම වේදනාව අතාගතය න දශ කරන්නේ. ඉතිං අරුණ මේ සැපවේදනාවක් වේවා දුක්වේදනාවක් වේවා මේ දෙකම විපරිනාව ධරනමෙන් යක්තයි සැපවේදනාවක් හටගත් ඒ ේදනාව නිරද ලා දක් ේදනාවක් ඇව නිරද න ක්ෂණ පංගුයි මොතකින් සිද ිද යනවා ඇ ත යම්ම ඒගේ කින්ද නිරද්ධවෙ වන්නේ ඒගේම වර්නම ේදනාව නිුද්ද වවා. ඒදකම ේදනාවී ඇතිස් භාවේ නිරීක්ෂණය කිරීම වේදනාවන ප්‍රසනා සතිි පට්හානයෙන් තතාාගිත්‍යයන් වහන්සේ ්‍රාාවකාව යොම කරන්නේ. වේදනාව සමෝසරණ කරනින් සත්තු පිරිසකට වරු මේ වේදනව අනුසාරය යොනිසෝ මනිස කාරය හාසුර වෙලා. දුකෙන් හතමිදෙන් වැඩ පිළිවෙ ලක් තම වේදනානු පසන සතුිපට්හානය කියල කියන්. අපි සැපවේදනාවේ පිනායනවා, හඬතලනවා. ආනන්දයට පත්වෙනවා දුක්වේදනාවේදී. කෑගානවා හඬනවා බ්‍රෝධනය කරනවා විලාපතියෙනවා.මී දෙකෙම්ම වෙං වෙලා. දේදනාව දෙස ඥානයේ නුවනින් බලන්න පුළුවන්න. නතකට අට ේදන පසන සති පටහනය සම්පාධනය කරන ලබෙනවා. සැපවේදනාවත් ඉපදනත්වරන. සපවේදනාව කොහම දුපදදින් ස්්ටාරම්මනය මුල්රගෙන ස්්ාරම්මණි කියන ප්‍රියමනා පූ හිත අරමුණක් හපත්තරමුණ. ඇසට කරට නාසේට න්ද්‍රියන්ට ලංඟන එකකට ස්ටාරම්මණ ලබන්නේ කහොමද පෙර සංසාරය කන ලද කුසල කමයන්න්නේ විපාග වශය. දව කුසල කමයන විාග වශය තමයි න ස්්ටාරම්මයක් ලබන්නේ ඒයන් තමයි න සපවේදනම ඇත්ව න හේතු පලවශය තම ස ප ේද ද. ලැමර නිෂ් අකාන්ත අප්‍රි අමනා පරමුණක් ඇසන්ගණන ආසාදියෙන් ලැබෙන්ට හිබලපානය බොහෝසයින් කරම ඒන අකුසල කරමයක විපාක වශයෙන් අමන පානිෂ්ට අකාන්ත අරමුණු ජීවිතර ල වෙන එතක වරන දුක්වේදන ඇති ව ඇතුර ඒකත් හේතු පදමට අන්‍යතයි පරිිච සමුපන්නයි. මෙන්න මේ වේදනාවය ඇති පි්ච සමුපන්න භවාවය නුවනි නිීක්ෂණය ගන්නකොට සහ තවත් ඇතුලට ගිල්ලවරන ේදනාව හට ගනි දේ ේදනාව ප්‍රේදකිීපයක් සාමස ේදනවක්දම නිාමිස ේදවද ම . හා මුහූේදනාව මරුණ ඒළඟට නිරාමිසකයන්නේ පංචකාමි හා මුසු නොවූ වේදනාව. එතකොට මේ විදිරි ඉතා පලල් පදනමකින් වේදනාව නිරේක්ෂණය ගෙන ශ්‍රාවකයාට වේදනාව සත්ත පුද්ගල ස්ොභාවෙන් තොරූ අනාත්ම ධර්මයක් කියන මෙන්න මේ සනතනත්ත්‍යය වැටහෙන. සාාතන සතති ේදනාවගන වැටහුණ කියැන වරුණු ්‍රූපය ගැන ල්ළඟට සංඥාව ගැන සංකාර වි ා ගෙනත් වැටහුණා කියන එකයි. එදකොට අපිේ ේදන පස්ස ෝස්ස හැම ලා සිදධරනක මක්දවරන ජීවිතාව බෝධය වෙත සතුරා ස ්‍ය බෝධ නි න සිකාරි හසුන එක ඒ තම අප වේදනාන පසන පති න ද තාගල වරන ධර්ම දේශන ේදී ඉති ්‍රාවකයා ේශනාවවතු එක නාව වඩ කාර ගැන හන්න ලබන තකොට සැප ේදනා දුක් ේද පුද ද . ක්ෂයිනිස්වාමිනාන් එතකොට උපේක්ෂාවේදනාවේදී ඒ කුමදු ස්වාමි වහන්සේද වේදනාාවු පස්සනාවේ අවසාන පලය උපේක්ෂාවට පත් කිරීම දුපේක්ෂාවෙන් අවබෝධයෙන් බලන්නට පුරදු කිරීමද. එහිද පුද්ජලයගින් පුද්ජලයාට සාපේක්ෂෝති වෙනමේ සැපදුක් වේදනාව සමතයකට පත් වනවාදෙක් ැක නත්තර වෙනමද. රන්න උපෙක්හාපන සතත්තා සොකමිත්‍යේ භාපිතා කලා බලපොත්ය සඳහන් කරනවා. එක දැනගම උපේක්ෂාව වේදනාව ඇති ශාන්තභාවය සලකලයකත් සු සුකවේදනාවට මැතුල් කරනවා. කොහමුණත්වරන මේ ේදනා උපේක්ෂාව එකක් එළඟට බොද්ජං උපේක්ෂාව තවක් සංහර උපේක්ෂාව කියන ඥානය එකයි විදනමි උපේක්ෂාව ආකාරකිහිපයකින් ධර්මයතුළ තෝරාදෙනවා. එත ගොටදන් වරන කිවගේ ම සත්වයන් උපේක්ෂාවට පත් කිරීම ඇලීම් ගටමින්ම ින්ත්‍ර පක්ෂාවෙන් ේල්දස නිරීක්ෂය කරන්නට හරු කරනවා කියන එක ඒ පේක්ෂාව මේ මෙතන කතාග තනග හරන වේදන පේක්ෂා පිළිබඳ වේදනාාවඇති මධ්‍ය ස්භාව. එතටේ වේදනාව ඇති මධ්‍ය ස්භාවයත් පටි සම්පන්නය කියහෙනම දකි දව. you okay. ඒකත් සාමිවරංහට ගන්නේ කාමේමුල්වලාන එකක්දකිනවා නිරාමිසවනංහට ගන්න එකක් දකින. ඒමදකල ඒකත් වේදනාවය ඇති සැපවේදනාව හෝදදුක් වේදනව ඇති ලක්‍ෂණ අනු සාරයීමම උපේක්ෂාව වේදනාව දිහත් බල ඒ පේක්ෂ ේදනාපිල් බඳදත් අබෝධද අතිතරගෙනඒ වේදනාවේ නිසරණය. ඒ අනවරණ මේ වේදනාව වේදනාව අතමදීම වේදනාව නිරද්ධව තැන චතුරාර් සත්‍යය අබෝධෙන් ලබින මාම නිවනයි කියන තැනට ඇවිල්ලා ආන් ඒතුළින් වේදනාව දෙස බලනකොට ආන් ඉතින්දී ඇතිවේදම සංකාහාරප. ෂානම් ඥානේ අන්හිම් බලබටම වරුම උපේක්ෂාවෙන් දේවල් දිහා බරනව කියන්නේ. එක විපස්සනා භහාවනාවක් තුළින් ඇතිිකර දෙනු ලබන ඥාන සම්ප්‍රයුක්ත මනු මානුසික පසුබිම. වපේක්ෂාාවෙන් දේවා එතෙන්ට එන්න නඟගරුණ. සැවේදනම ක්වදනමේ පක්ෂවේදනම කැනම ේදන තුළ ැනම හොඳ අවබෝධයක් ලබටෝනි හැයි හෙම දයක්ති වන තැන් සැපවේදනාම ප්‍රකටයි දුක්වේදනාව කොහොමත් ප්‍රකටයි. හැබැයි පේක්ෂාවේදනම එහිම ප්‍රට වෙන්නේන අරම දම දේශනාව දුපමක් කියවන මුුවකුගේ උපමාව පැත්තේ වා ද ගන ගල් ලා ො හ න. යගන ද් දකින මවා මෙතින් ගල්තලාට නැක්ග කියල නමුත් ගතලාි පසටහන්නඒය පැත්ති බලුට අයි පොලව තින පසට ඉති ඔහ ේරණය කන්න යා මේ ගත්තලා මෙම ප්‍රදේසින් ඇවිද ගා කියලා අන්නේ වගේ දනර ගල්තලාට ඒ මවා ගොඩ වෙච්චි පත්. ඒ අවස්ථාව සපවේදනාව කියල සැලකෝත් යහ පැත්ති බහලගීපු තැන දුක්වේදනාම කිය සැලකුවත් ඒ අතර ගතකරපු ගල්තලාව ගතකරපු කාලී උපේක්ෂ වේදනම කියල අන්නේ විදියට ඥ්‍යයි වසේ ඇහමනැත්තන්. එබඳු ආකාරයකින් අබෝධ කරන්න මයි සත්ව න් ල්ලා කර පුළලන් පේක්ෂ ේදනාව සම්බන්ධ. ඉතිං ො පේක්ෂ ේදනාව නොගටහුණට ඒගන කලබල වෙ වූ මනානේ සැපවේදනවසා දුක්වේදන පට දැනවා අන් දැන ේදනාව පිල්බඳ වේදනන් පසනාවම කල්ග න්න ලුවන් තක දුක් ේදනා කියනෙම න තරන් සල බයි ඉතින්ඒ දුක්වේදනාන මේ හටගන්න හැ නිුද්ද ොද සේ කරන්න ක්වේදන හොද ීරක්ෂණ කරන්. කට න්ස වැ ోగా චරයකුට ේදනనుු පසනාව වඩන योෝගాාවචරයකුට. එහෙම දුක්වේදන සැපවේදනාවගේ වේදනාවන් වෙන්වින් වශෙන් හඳුනාගැීම තුළ ඒකර අපේ වචනකව ගානක් නැති වෙලාය හමනත්ත මේ පිළබඳ ඇලීමකුත් ගැටීමකුත් ඇතිනවෙන තත්වකට පත්වවෙන්නේ වේදන අඩු පස්සනාව වැඩෙනකොට. පිත්වරුණන ේදධාව පස්සනාව වැඩෙනකොට මේ මමයි විඳින්නේ. මමයි මේ දුක් විදින්නේ මේ විඳීම මගේ මයි මේ හඩන්නේ මයි මේ සැපවිදන කියෙන ආත්ම සංඥාව නැතිවෙනවා ආත්ම සංඥා නතනකෙන සක්කා අ දිත් ත් නැතිවෙනවා ක් දට නැව ැන . පන්න මාර්ගගේ නැත්තං කවදහෝ දවසක් සෝතාප ර්ශාවකෙක් වෙන අශ පූර භග්‍රතිපදව සම්පූර්ණ කරවා. එහෙමනැත්තන් සාමානිවී භහර තිඉන්න කිසි දෙයක් ගණක් නෑ කියෙන් ඒ අඥාන උපේක්ෂාව කල කියන්නේකට කරුණු කාරණා නොදැන නිහඬවීම. එහෙම නෙමේ වරන්න මෙත අඥාාවුපේක්ෂාවකටන්න නෙේ අප හැ වෙලාකු බලන්නනෙක් පොහොදේ දුකෙන් අතමි දෙන්නේ කියලා. ප්‍රඥාාවම දෙවල් දියා බලන්නඕනි දුක් හලයි කියන එක ප්‍රඥාවතයන්ගේ පිළි ගැනීමන වර්න ජීවිතය තුළඒ අපට තේරෙනවානේ තුළලා බරට කියරලා බැරුවත්වරුණ ස්වල්ප සැපයක් තියෙන විශල් දුක්කස්කන්දයක් තියවා. එතුනි සුවිසාහල දුක්කස්කන්දය පංචි සැපයට මහා කරනකොට පේන නැතුව ෙනවා දැ දෙන් වෙන්න දැන් අපට පපුංචි සැපයක් පෙන්වා මැති අපි අම ූල මකතාහර අපි වරුණ සගචා කලම විශවන සබල ප්‍රඥාව පිර වුණ කියලා මේයුගේ පුංචි සැපයක් පෙන්වවාහමැති ඕන තර ලොක දුදක් මහ කරන්න පුළුව අයි ති දුක් තියනවා ා දුක් තිනවා හතර. දග ෙම වට තේරෙ මට ත්වලක රසේ ඔක්කො හල්දාන පුලුව. ඒතින් අපි හමත්ේ මසරනයි මොනාතින් ගත් සමානම දින ගත් අපි අර එකම පිහිට. එකම ආලෝක දහරාව බුදුරජාණන්වා ැග හරමාලෝක විතර ඒම හිතුව නැත්තන් සැසීමක් නැවරුණ. ඒමයි සහන්ස ඇස කණ නාසය දිවශරීරයේ මනකින ආයතන තුළලද ස්වමන්හස වේදනාව හටගන්න නැතිනම් ඒවා නිසාදනි නිසාද වේදනාව හටගන්න ස්පර්ෂයද නික ප්‍රධහනත හේතුව යම් . ආබාධ කරන කොටගෙනෙ වේදනා යම්මාකාරෙන්, හටගැනීමදකට ඇහිරී යනවාද, ස්පර්ශය නැතිවීමමත්තක්කේ ේදනාවන්ට ලක්වීම දෙකඩ ඇහිරී යනවද ස්වම හන්ස. ඒහත්වරන පසපච්චය ේදනාන් ඉස් පර් නිසාහම වේදනාටක ස් පර්සේ කයනක මද චෛතක ධර්මය තක් පහල වෙනකට පස්ස වේදනා සඥා චේතන එකග ජීවිතන්ද්‍රී මනසසිකාර කියන මේ චෛරිසක ධර්මහත්ත කාන්ත වශීෙන් පහල වෙන බත් චයිතසිකෝ පහල වෙනවා එතිකට වරුණන ඇසහරහා කණ නාසේ දිව අය මනස කියන මේ ආයතන හය හරහාම වේදනාව හටගන්නවා ඒ ආයතන හරහ සැප දුක්පේක්ෂා වේදනාවන් හටගන්නවා. එතුට ේදන හට ගැනිද එක හේතුවක් නෙමයි බාහිර ආරම්ම එක හේතුක් කිය ෙන ර පාරම හෝ. රmana ධ ර දේ ശങ ආම්මණ ഹය ේතුවෙනවා. ළඟට ආයතනහය හේතුවෙනවා. එවගේ ඒ පහලවන සිත සහයේ සිත්ක පහල වන චෛසක ධරමතා හේතුවෙලා තම මේ වේදනාවගේෙන සවභාවය අත්වේ දින ලබෙන්නේ. ේදනාව නාමධරමයක් ඒක හේතු කනෑ බොහෝ හේතු ගණනාවක පහලයක් ලෙස තමයි වේදනාව අපට හඳුනාගන ලැබෙන්. ඉතිං පරිිත සමුත් පාදේද පහසපච්චා ේදනකිවේ බදුරාණ වවාසේ මුූල කාරණය සලකල ස් පර්සය නිසා ේදනාාව ඇතිවෙනවා කියලා හැයි මතකතියාගන්නවනි ඉස් පරසේ වෙන ැනක ඇතිවවෙන්නේ වේදන තැවන ගැනීම. ස්පර්සිය වේදනාම සහජාතයි එකට උපදිනවා එකට මතම නිරුන්ද වෙලායන් ඉති මෙමයි තාම්? සෝක්ෂම ධර්මතා සහ සරවාඥන් වහන්සේගේ අනන්ත ඥානයට මේ මේවිදියට විශය වුණා. අපිට ඒ විශෂය වූ ධර්මේ බුදුරජාණන්ේ කරුණාවෙන් දේශනා කළ එනිසා දැන් අපි මේ වේදනාවට ගන්නේ මෙන්න මේ විදියටගේ අවබෝධ කරගත්තාම වේදනාව පටිචි සමුපන්නය කියලා තේරුම්ගන්නට අවශ්‍ය කරන සුතම ඥාය ැබව වෙනවා වරන්න මේ සුතම වසයනුත් මේ කරුණු හනකොට යම්බඳ ධර්මාමබෝධයක් ලැබෙනවා. ඒක නැතුව එතින් එහට යන්න බෑ. එනිසා දැන් අපි මේ බන කත්තා කිය දදි ශ්‍රාවකය හෝේ න්න පස. ඒ වේද මේ වේදනහටගන නිස්පර්සය නිසා කියලා. හැබයි මේ දැනුම ධර්මඥානයේ බහිරටනේ බාහිරහි තනේ දවන්සික වැඩක් කියේ ම ්‍රක්්මයාගේ වැඩ එමනත් මේ්වරයාගේ වැඩක් එමනත් අධිච සමපන්න. හමනැත්තම් කරන්න යන්න අනේ කරුමනි. හෙමන කියන්නේ හැබිදන්නවම ස්පර්සය නිසයි ේදනමැත්වන්නේ ස්පස වෙනස්වීමෙන් වේදනා වෙනස්සෙනනවා කියලා. එතකොටවරනු අපිට තියනවාමේ වේදනාවට වේදනාවතුළ අසරණ නොවී වේදනාවෙන් නිසරණ හවත් මේ වේදනාව අවබෝධ කරගෙන වේදනාවෙන් මිදීමේ හැකියාව නම් ආනෙකට න ක් නරෝද වේදනාව ත කරන මොක මුොකද ස් පර් නිරෝධී ේදන නිරදධවෙලායාය. පස නිරද ගදත් ප්‍රතිබ දාමකත්වරුණ. අය මරිී වට්ටාගි කෝමක්ග, ආර්ය ෂ්ඨාන්ික මාර්ගීම. එනිසා උත්තරේ හැම වෙලාකොම් බදුරජාණන් වහන්සේ පෙන්වලයි ප්‍රශ්නේසා ඒ ප්‍රශනයෙන් බේරෙන්න්න පාරකයන්. පරක් පෙන්න්නන්න පැවරන අඳුරෙන් එලියටෙන් මඩගහෝරුවෙන් ගොඩේෙන් සැඩ පහරෙන් ගොඩෙන් මාර්ග පෙන්න්න ඕනේ. එතකොට තමයි අස්වසිල්ල කියන සත්ව වර්ගට හෝ මාවතක් තියෙනවා මතනින් අපේ සැනසීම වෙත පාතබන්න ඕනේ කියලා. සන්ස ඒ කාරන පින තවදදුරට මට පොඩක් වහන්ේෙන් විම සාදන අ ශ වාන්හස. ස්පාර්ශය කිය ස්වාමනාාස කරුණු තුනක එකතුව වනේ එතකොට ස්මනාාසදැන් ඇස රූපය විඤ්ඥානය ඇසේ ස්පර්ශය. මේක ස්වාමිනාන්ස මනස යොදරබලන්න විදිහ ෙේද ස්වාමිනාාසසික තාවකො ඩකට පැදිරි කළල දෙන ස්මා්‍යෙ ද මනස අරමුණ විඤ්ඥානය නිසා මනසේ ස්පර්ෂය නම් මනසට අරමුණු ආවාහාම, මනසිම්මනි ස්වාවින් වහසේ දෙැන ගන්නේ. එතකොට මෙතන මනසයි අරමුණයි, එකක් ද දෙකක් ද ස්වාමින් වහන්ස අරමුණ හොඳද නාරක්කදක මනසමද තීරණය කරන්නේ. පවවරුණ තින්නං සංගති පස්සෝ චක්වංච පඩච රූපේච උපජති චක්කු විං්ඥාන එතකොට ඇසයි චක්කු විඤඥායයි රූපාරම්භන එකතු වුණට පස්සේ ඉස්පර්සය කියලා කියන එතකොට ඒ ස් පර්සය කියල හෙම කියන්නවරුණ ඒ චකු විඤඥාන සිතේ ඇතිවන්නාව ඉස් පර්ස චෛත සිකය ගැනයි එබක්ොම සහජාත එකටම උපදි එකටමයි නැති වෙන්න. එතකොට ඇ ගන හම ක අතා කරන ඉළඟට කාණනාසේ දිවක ඉළඟට මනස ගැන මනංච පරිිච්ච ධම්මේච උපජති මන විං්ඥාන හම දේශන කරනේ සිත. යි දම්මාරම්මණයයි. එක දනාට පස්ේ මනෝවිඤ්ඥාන දාතුව නියෝජනයකන සිත් පහල වෙනවා.ඇතෙන්දිවරුණ ධම්මා රම්මණය කෙළක් තිනේ ධම්මාරම්මණය කියන්නේ මේ අතීත වූ අනාගතෝරූ ප්‍රෘපශබ්ද ගන්ධාදිඒ අරමුණු. ඒවාගේමවර... අ සංකද හතු සංඛ්‍යත නිර්වාණය සහ ප්‍රඥාපඇතුළු සමස්තය මේ ධම්මාරම්මණය තුළින් ඒ ශ්‍රාවකයාට නැත්තන පුද්ගලයකොට අරමුණු කරන්න පොල්ුවන් ඒ පසු බිම අනුව. ධම්මාආරම්මණයයට හසු නොවනදයක් නැති තරම් සූක්ෂ රූප ඊළංගට ප්‍රසාධ රූපාදී වශයගේ ධම්මාරමණ හරි පලල් ඒගැන්නේ. තැන් ඇසට රූපය වගේ මනසර දම්මාරම්මණන එත ොට දැන් ඇස රපය කලා කිව්හමව වරන දැම්මි සිත්්ත පිබඳව චෛරිසිකේ පිළිබඳව රූපය පිළිබඳුව ඇති ැුර විද්ා ගැන ශ්‍රාාවක යන් පමනකට අවබෝ කරගන්න. ඒ ඒ පටලවාගෙන තේරු ගත්තොත් තේම තේරෙන මේක ආත හය බහි අරමුණ හොය. එතොට ආයත හැකගේ පංචක්කු සෝත ගානදිීවාකායම අරමුණුතිවරබස රපද හ එඇත ම්මා රම්මන්නේේ ටිකක් පලාල් ික් ගැඹරුව ධම්මාරම්මණට අරමුණ නොවෙන දෙයක්න. එතකොට බරුණන දැන්කම්කක්හරි අරමුණක් පිතමක දැන් ඇසෙන් කණෙන්ාසෙන් දිවෙන් කයින් අරමුණක් නොගෙන ඉන්න මොත්තක කෙලින් මනසට අම්බද අරමුණක් කියෙනවා අති අරමුණක්න්න පුළ අනාග අරමුණක්න්න පුළුවන් දකල පුරදයක් න්න පුළුවන් ොමක්කෝ අප පිත්තම ගේෙම ද අර. දම්මාආරම්මණයක් ඒන අරමුණට අනුව සිත් පහල වෙන. එතකොට සහරමුණුවනුව සිත් පහල බද. දෝම නස්සවේදනානම යක්ත සිත් පහල වෙන කැන දේශසාහත සිත් පහල වෙනවා සමරේවා සෝමන සහගතයි. රාගේෙන් යුක්ත සිත් පහල වෙන. තින් කොහම වනත් ඇසෙන් රූපයම් බලලා යම්බඳ වූ සැප දුක්වේදනා පහලවේද. එලෙසිම්ම මනසින් එකන්නේ. මනා එතනයට අරමුණ සම්බන්ධ වීමෙන් එලසිීමම සැප දුක් වේදනා පහල වෙන. ඒවරුණ චිත්ත විභාගේ අනු අරගෙන බැලුවට පස්සේ ගොම සංකීර්ණ තැන. ැුැ්ේ ර ගන්න ැලූ ැල්ම ුවන ැ හම ුණ තේරු ටනි. අුණ මේ මේක සැපවේදනාවක්්‍ය මේක දුක්වේදනාවක්්‍ය කියන එක සත්වයෝ සංසාර් පුරුද්ධටම හඳුනා ගැනීමක් කරනවා. ඒ සත්වයන්ට සාපේක්ෂ්‍රව අරමුණු පිළිබඳව සැපව සසාග ස්වභ විෂ් න්දස්භාවය අනිෂ්ට අකාන් තමනාපස භාවය ඒ ආරම්මණය ලැබෙනකොට මේඒත්වය තරම්ගන්න හැමයි තෙරුම්ගත්තට ඒ ඒ තුළ මුසපත්වෙනවා හැර එහි ඇති හේතුශක්තියහි ඇති පළධරමය හේතු පලවශෙන් දිහා බලන්නටම වේදානු පසනාවක්ලෙ බලන්නටම අනන්නගේ තම එතන තින වෙනසේතින් නායතනය. හ ම්මාරම්මය කියන කාරණක අප පිටබ විද්හයක් කරන්න ො නිවරු අපිේක දෙැෙනව ස්ථාවක්සිදක විශෂීෙන් ධම්මාරම්මනයේ එහි ඇති ප්‍රයේද පිල්බඳව ඇමීට වඩ ගැම්බරු විත්‍රයයක් අවශ්‍ය වෙන. මහිතනයේය අපට ඉදිරියේද මේ වැට සටන තුළ බීම ඔබට සමි පරනට හැකියක්ක් ලැබීමමුොද දර්ම පිළිබඳ විමස කොයි වගේ තැන්වලද අපි තිරවෙන අවස්ථාතිබෙනවා අපටත්ම මේ පිළිබඳ තත් වි්‍රත්මක වනශසනාව ලැබීම අවශ්‍යතාවය තදින් දෙරන එවැනි අවස්ථාවක් සම්බන්ධවයි මහපහන්සකින් විමසා සිටියේ. සහස භාවනාවේදී භාවනාව... නොවැඩෙන විට දෙඟ අපි වේදනානු පස්සනවේදීම් හිතර බලමු භවනාව නොවැඩෙනවිට ඇති වෙන දුක්වේදනාවයි. එතකොට භාවනාව කරන කෙනකට ඇැන් වෙලාවට හිත සමාධිමත් වෙලා ඇතිවන සැපවේදනාවයි. මේ වේදනාවන්ට දුක්වේදනාවයි මේ සැපවේදනාවට දස්වාමාස නිරාමිස වේදනාව ක කියරෙන ඇතම් ප වේදනු පසනවිද නිරාමිස වේදනාවකින් හඳන්වන්නේ කොක් දස්වාමින් වහන්ස. පින්මත්වරුණ බරුණකිම වගේ ඔය කාරණනාතම නිරමිස වේදනාව කියන්නේ. පංචකාමය හා මුහු ූ යම්බඳු වේදනාවක් වේදම් එකට සාමිසවේදන පංචකාමයන් ලැබෙනකොටඒ මිහිර ලැබෙනකොට සාමිස සුකවේදනනාමති වෙන. ඒ මහිර නැතිවෙනකොට සාමස දුක්වේදනාවත්ව වෙනවා කාමය නහිමි වෙලා අදදි. ඒගේ භහවනාවක් සිදරනකොටේ මහවනාව වැඩෙදී බලාපොත්වන සමාධී සමාපත්තිසුව ලැබෙනකොට අන්න නිරාමිස සපවේදනාවක් ඇතිවෙනවා. ඊළඟට ඒ මහවනාව තුළදීම කෙනෙකොට සමාදි වටන සහපත්ව වන යනු මන් කාරන නමු බ පොත්ව නික් ම ානික්. සමාජි සසාමාපත්තිය උපවාගන්න බැරිවෙන අනන්නතුර ඇතුන දුක් අනීමේ භාවනාමන් කරගෙන ගයාට කෝ නෑන ීමට තාම ඇදැනන්න පෙනෙන පල ධර්මයක් අන්නෙතුරට ඇතිවෙන දුක්වදනාවට කියෙන නිරාමිස දුක්වේදනාම කියලා. ඉතිං මරුණ අර මේ වේදනා දෙක සසන්දන කල බැලුවොත් සාමිස දුක්වදනාවට නිාමි දුක්වේදනාව ශ්‍රෂ්ට. ඒගේ සාමිස සැපවේදනාවට වඩා නිරාමිස සැපවේදනාව ශ්‍රේෂ්ටයි. ඒ නිරාමිස වූ සැපවේදනාවෙන්හ දුක්වේදනාවෙන් අනාගතරල් ලැබෙන දුක්විපාකයක් නැති තරා. හැබැයි වරුණ සාමිස සැපවේදනව සාමිස දුක්වේදනාවත් තුළ සත්වය අන්ට බොහෝ කර්ම බැඳිනවා සංසාර ගණි බදවන්. නිසා හැබයි අපි භහවනාව ද දක් ජාර ගල නි ගනයක් පුරදු කරන්න කියලා හිතට ඇතිවන ද ේදනාවක් රාග ේෂ් දුක ලනක වටන. මේ ක්හ නට වඩ. අපට වැටසටහන මාවට පත්රන්න காලவேලා எ බන්නේ ව එක ගටලුවක් හන්සේ සි සപ නි රනට සൂ දා නම් හො ද න්නට මති හන්. සම ප්‍රකටව വදන පසන සම්ද හන ්‍රශ් ාව වි ස් ව ්‍ර ම හන්ස න්න කිය. ස. සමහර අවස්ථාවලද භහාවනාවේදී යම් වේදනාවක් එනකොට රිදමක් එෙනකොට වේදනාවක් වේදනාවක් නැතම් රිදෙනවා රිදෙනවා රිදෙනව මේ ආදීකොට මනසිකාර කරන්න කියලා සිහි පත් කරෙන අවස්ථාාව තිබෙනවා මේනි වැරදි ස්වාමන් වහස.ඒසේ එවැනි අවස්ථාව ති කුමක්ද සිදු කල යුත්තේ ස්වාමිහන්ස. පින්වත්ව වරුණ ේදනු පස්සන පති පට්ානයේ ද සුකංවා වේදනං වේදිය මානු සුංන් වේදනම් ේඩ්‍යාමීති පජානාති සැපවේදනාවක් විදිනකොට මම සැපවදනාවක් විදිනවා කළ මෙිෙහි කරනවා රදක්න ත ඒගුප පාර දර. කැටඩ වචනයෙන් වනත් කියනවන ම දැන්ප වේදනාවක් වදෙනවා කියල වර දක්නෑ හැ වරුණ මෙමේ කිරීම හුද වචනයක් බිනීමක් තමනක් නෙම. අව බෝධීන් යුක්ත වර සමස්ත කාරයයාාවල එතන ද්ධ වෙන්වනි වරුණන. මේ විදින්නේ පුද්ගලෙක් සත්වය ක හෙමන ම ිඳදවා කියල එතන හිත හරන්න නෑ මෙ මේ ස්පර්සය නිසා මෙන්න වේදන ඇත්තිවෙනවා එතර ස්පර්සය නිරුද්ධවීමෙන් වේදනව නිරුද්ධවෙනවා කියලා අපි මෙතකල් සංසාර ගමනේ ේදනාව දි ලප දර නෙම බලන්න ත්. පුද්ගල ආත්ම කියමේ ප්‍රක් අතයේ බැදඳීම නැතිවෙන විදිට බලන්න්න. ඇතුවට සැපවේදනාවක් ඇතිවේදදි සැපවේදනාවක් ඉදිදවා සැපවේදනාවක් විදවා කියලා. එඒයනු නසිකාරය කලාටකමක් නෑ. අර කියපු විදිහයට ඇ මේ මම විඳනවාත් එමනට මමයි මේ විදින මගේ වේදනාව. කියලා එහෙම මිත්‍යාවකට නැතුව සත්‍යාව බෝධී විත්ත එහිමයන්න පුුවන් මනසිකාර හසරවාගන්න පුළුවන් එහම කලාට වරදක්නෑ ඉතිං හැමවෙලාාවකම බදුරජාණ පිදේශනා කළේ විදින වේදනාවන මෙනහි කරන්න කවබෝධ කරගන්න අවබෝධ කරගනිද අට තේරෙන්නවන මේ වේදනා මටයිතයකක් නෙම මට උමනාවයට හසරුවන් පුළන් දෙෙකුන් දෙේ මේ ේදනාව තව කනෙකින්ද මටහමේ දෙකුන්නෙ මේ ේදනම පටිච සමප පන්න ස් පර්ස වෙනස් ේදි ේදනා වෙනස් වෙනවා කියන කාරණය අවබෝධ කරගන්නත් මේක අනාත්ම ධර්මයයක් කියලාවබෝධරගන්න මේ වේදනාව නිරෝධ ආයෂ්ාන්ගේ මාර්ගෙන් සිද්ද වෙනුව කියලා අවබෝධ කරගන්නත් වේද නිරෝධයෙන් දුක නිරෝධය සාක්ෂත්ව ක තේරුම්ගන්න ්‍රාවකයාට ාවත විවර වඩ අන්න්නෙම විවර වෙනවනන්ගේ මනසි කාරේ ේද අන්ු පසන පති පටඩ්ානට අදාලයිවරුණන. ඒමයි. පටද වැඩසටහන නිමාවට පත් කරන්න කාලවේලා වෙළම් බිලාති බෙන්නේ මේ දෙහෝරාව තුළ ඔබ දැනගත් දහම් දැනුම් අපමනයි. ඒය අවබෝධය කරා හොබ මෙහෙ වන්නට හේතුවක් වේවි. සහ ඒ සඳහා ඔබ අප්‍රමාාධීව කටයුතු කිරීම අවශ්‍යතාවයයි මතු වෙලා ති බෙන්නේ එය ඔබෙහිතේ වැඩිවර්ධනය වන්නට මේ දේශනාව සාකච්චාව, ඒතු ඒවි කියෙල අපි විශ්වාස කරනවා ඒ සඳහා නැවත නැවත මෙවැට හ ශ්‍රවනය කරන්න ඔ ා න කරන ෙ ෙන් බන කියන ු නාලිකාවෙන් වගේ මමා දොරවිරවිය කියන නාලිකාාව සි ස පු නැවතනැව. න කිරේම ාවකාශත්වට ලබාදී තිබෙනවයිති නේ සඳහා යොමුෙන්න්න නවතත්වබට රාධනා කරමින්. අද වැඩ සටහන වෙනුවෙන් අපි ගෞරවනීය ආරහදනාවෙන් වැඩම ආවදාළ, வෙලිහල්ලොය සීල සමහිතාරන්න සේනාසනවාසී පූචනීය වන්දනය බලංගොඩ රාධ ස්වාමින් හන්ස. ඔබහන්සේට නිදුක් නීෝගී දිහිරිගච්ල බේවා කියෙ බොම ෞරවෙන් ප්‍රාර්ථනා කරන. තු වූ ධර්මාව බෝධය පිණිසමේ කුසල් පර්මි ධර්මයක් වේවායි කියයා නිත් ශ්‍රාවක සෑම සියලු පින්නතුන් වෙනුවෙන්. ආර්ථනා කරනවා ස්වාමි හස.සාධෝ සාසාද මමනුමෝදම් මෙෙනව පින්වත් වරුටත් එතෙ ෆම් කාඩෙ මණඩල හැඳ නාටමත් සැද ඇැති ශ්‍රාවක සල දෙනාටත් පින්වත් අප ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගකිසිව දර්ඝ යෂම වේවා මේ වේදනාන් පස්සන සති පට්ඨානි ඔසේ සිත පුරුදු කරලා. චතුරාර් සත්‍යයාව මෝධ කරගන්නම වාසනා මහිමේම පැදීවා කියලම මාශිල් වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. සාධහ සාධහෝ සාතු. සැමදෑම වගේ මද දවසේදිිත්තේ ගෞරවනී ආශිර්වාදයයක්ත් හිතට තදින් කාවද්දවාගෙන ඉරිතා සිත්නෙ තස්පු වැඩසට අහනින් සමුගන්නෝ හැමදිනාටම තෙරුවන්ත් සරණයි.